හරි පුතේ වණක්කම් ආයුබෝවන් සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා අයිලානි කොලෙජ් එක ඉගෙන ගන්න අපේ අට ශ්‍රේණියේ දුර පුතාලා උන අදත් එකතු වෙලා ඉන්නේ කොළිතු අකුසයක ගිය සතියේ කතා කරපු කොටස මේ මොහොතේ ඉඳන් ඉදිරියට හරිම නියමයි පට්ට නියමයි කියලා වැඩ ටික ඉදිරියට කරගෙන යන්න එහෙනම් පුතේ අපි වැඩි කතා නැතුව අපි පාඩම ආරම්භ කරමු හරි प्रश्न गणावाहदेवाचुपते ඒක දැන් නම් PDF එකක් අරගෙන තියෙන්න ඕන. හේතුව මම ගිය සතියේ PDF නැති අය ගැන හිතලා තමා පුතේ පන්තිය අච්චර හෙමින් කරේ. ඉතින් නමුත් බය වෙන්න එපා. ඔවා දැනටත් අපි හෙමින් තමා වැඩ දෙක කරගෙන යන්නේ. අච්චුපොත් නැති අයට මම විකල්පයක් ගිය සතියේ කිව්වා. ඒ දරුවෝ සියලු දෙනාම ඒ විකල්පය අනුගමනය කරන්න. ඒ විතරක් නෙමෙයි පුතේ. ඔයාලා අච්චුපොත තියෙන අයත් දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ගොඩක් දෙමාපියන් මට කතා කරලා කියපු දෙයක් තමයි සර් සර් එක වැඩ කරද්දී දරුවගේ දැන් දෙමළ ටික හැදිලා තියෙනවා. හරිද? පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ අපේ දරුවගේ දෙමළ උච්චාරණය කිරීමේ හැකියාව පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. ඉතින් අන්න ඒ කියන්නේ උච්චාරණය කරන්න පොඩ්ඩක් අමාරුයි කියලා ගොඩක් දෙමාපියන් මට පෞද්ගලිකව කතා කරලා කියපු දෙයක්. ඉතින් ඒකටත් විකල්පයක් මම ඔයාලට කියලා තියෙන්නේ. දන්නව නේද මොකද්ද කියලා? ඒකටත් විකල්පයක් පොඩිතුවක් උස ඔයාලට කියලා තියෙන්නේ පුතේ. උච්චාරණයත් ලියාගන්න. හරිද තමන්ට අමාරුයි කියලා වචනයක් අහුනොත් උච්චාරණය කරන්න ඒ උච්චාරණය තමන් අනිවාර්යෙන් ලියා ගන්න සර් ඒක නිසා හිමින්මයි දැන් වැඩ ටික කරන්නේ හේතුව තමයි ඔබ දන්නවානේ අපි කලින් බිව්වේ ලොකු රේස් එකක් දැන් දුවන්නේ හිමීට ඇයි අපිට කාලය තියෙනවා නියම වැඩ ටිකක් කරන්න ඒක නිසා හොඳට මතක තියාගන්න හොඳට මතක තියාගෙන හොඳට වැඩ කරමු හරිද ඔයාලට අමතර පන්තිය හෙට උදේ 8 ඉඳන් 10 වෙනකම් තියෙනවා. ඒ කියන්නේ එක දවසක් අපිට පන්තිය කරන්නුනේ නෑනේ. දෙවෙනි සතිය තුල කුඩුවක් උස්සයක අර කාලමුනික ප්‍රශ්නයක් වෙලා විදුලිය නොමැති වීම නිසා පන්තිය තියන්නුනේ නැහැ. ඒක නිසා හෙට උදේ තියෙනවා අමතර පන්තිය. හරිද? ඒකත් මතක තියාගෙන උදේ 8ට සම්බන්ධ වෙන්න ඕන අනිවාර්යෙන්ම. හේතුව තමයි අපි හෙට පන්තිය කතා කරන්නේ ඉතාමත්ම වැදගත්තු හත වසරේ දෙවනි වාර විභාගයේ වැදගත්ම වෙන පාඩමක් තමයි අපි හෙට කතා කරන්නේ පන්තිය තුල. ඉතින් ඒක නිසා ඔබ දන්නවා ජනවාරි මාසය තුල ඔබට වාර විභාග පැවැත්වෙනවා. ඒක සර් කියන්න ඕන දෙයක් නෙමෙයි. ඔබ දන්නවා පාසල් වලින් අනිවාර්යෙන් දැනුවත් කරන්න ඉතින් දෙවනි වාර විභාගයේ පැවැත්වෙනවා පුතේ හත ශ්‍රේණියට අදාළව. පේපර් එකක් සාකච්ඡා කරමුද ළමයි? पेपर एक तपी उपरे पेपर एक रचना हरे रचना जनवरी जनवरी रचना दिखा प्रश्न ක්‍රියාකාරකම් අංග දෙක අපේ පුංචි පුතාල දූලත් එක්ක ඔන්න ඉතාමත්ම රසවින්දනයෙන් වැඩ කරන්න තමයි කොලිතුවක් උසර දැන් සූදානම් වෙන්නේ. ඔබ දන්නවා හත වසරේ පාඩම් කොච්චර අපි hina වෙලා කොච්චර දෙමළටින් හොඳට ඔළුවට දාගත්තද කියලා. ඒ වගේ තමයි ඒ වගේම තමයි පුතේ අපේ අට වසරේ ටිකත් ඉතින් ලස්සනට වැඩ ටික කරගමු. මේක ඔබට එපා වෙච්ච විශයක් මම දන්නවා. මගේ ළඟට දරුවෝ එද්දී එපාම වෙලා ඒ කියන්නේ කරවිල වගේම තමයි. දැන් අපේ දරුවන්ට සිංහල ඉංග්‍රීසි බුද්ධාගම ඉතිහාසය වගේම මේ විෂය දැන් ඇත්තටම තමන්ගේ ප්‍රියතම විෂය බවට පත් වෙලා තියෙනා නියමයි. ඒක තමයි විය යුත්තේ. ඔබ වැඩ කරමු. ඔබව යොදවනවා හරි ගමනකට ඔබ අපිත් එක්ක හරියට වැඩ කරමු. ඒක හොඳට මතක තියාගන්න. හරිද පුතේ? එහෙනම් අපි යමු අපේ පාඩමට. අච්චුපොතේ දෙවනි පිටුව. හරි අවබෝධේ. අච්චුපොතේ දෙවනි පිටුව. අච්චුපොතේ දෙවනි පිටුව. බලන්න පුතේ ඔබට ඔය පින්තූරයක් තියෙනවා බලන්න ඔය පින්තූරය
මොන වගේ අවස්ථාවක්ද මට සිංහලෙන් කියන්නක මොන වගේ අවස්ථාවක්ද කියලා තෙසදි කියන්න තෙසදි මේ මොන වගේ අවස්ථාවක්ද තෙසදි උපන්දිනයක් උපන්දිනයක් හරි උපන්දිනයක් තමයි උපන්දිනයක මොකක් කරන අවස්ථාවක්ද තෙසදි කේක් කපන අන්න හරි කේක් කපන අවස්ථාවක් තමයි ඔය රූපේ තියෙන්නේ දැන් කේක් කන්න පුළුවන්ද අලමහි දැන් කේක් එහෙම කන්න පුළුවන්ද කොහොමද ආ කිරිබිටිත් වැඩි වුණා දැන් ලේසි නෑ හැබැයි හොඳයි හැබැයි හොඳයි ඒක ඇයි කිරිබිටි කියලා මොනවාද ඔයාල බොන්නේ තනිකර ජරාව බොන්නේ ඉතින් ඒක නිසා කිරිබිටි බොන්න එපා කිරිබිටි බොන්න එපා තේ පුළුවන් නම් අර ඔයාල දන්නේ නැතුව ඇති බොන්නේ හරි ඉතින් බොන්න එපා ඉතින් ඔයාලට ආදරයට තමයි මේ පිටිමිල බව ඉහිල දැම්මේ හරිද ඔයාලට ආදරයට වෙන දෙයකට නෙවෙයි ඔයාලට ආදරයට නැත්නම් ලෙඩ වෙනවනේ පිටි එහෙම බීලා ඉතින් ඒක නිසා ඒව ගැන බය වෙන්න එපා හරි හරි අපි බලමු ඔය අවස්ථාව තියෙන්නේ පුතේ කේක් කපන අවස්ථාවක් ඒ කියන්නේ උපන්දින සාදයක අවස්ථාවක් තමයි ඔය තියෙන්නේ ඉතින් ඔයාලගේ උපන්දින සමරන අවස්ථාවල ඔයාලගේ යාළුවෝ එහෙම ඇවිල්ලා අනිවාර්යයෙන්ම සාද දෙයලා දෙනවනේ ඉතින් ඒ වගේ අවස්ථාවක පුංචි අවස්ථාවක සිදුවන සිදුවීමක් තමයි පුතේ යාළුවොත් එක්ක සිදුවන සංවාදයක් ඔයාලට මේ ක්‍රියාකාරකම් අංක දෙකේ තියෙන්නේ ඉතින් හොඳට ඔළුවට දාගමු හොඳට ඔළුවට දාගෙන අපි වැඩ ටික කරමු හරි හරි අවබෝධයෙන් ලියාගම් පුතේ තේරුම කිසි කලබලයක් නැහැ උච්චාරණ ලියාගන්න කාලය දෙනවා හරිද තමන්ට උච්චාරණය කරන්න ප්‍රශ්නයක් තියෙනවා නම් අර දෙමාපියන් මට කිව්වේ කොඩිතුවක් කුස පින්ස් ඒ අම්මා කතා කරේ මෙහෙමයි අඬන්න වගේ කොඩිතුවක් කුස සයට පින් සිද්ධ වෙන්න අපේ දරුවා දෙමළ වලට හොඳ ලකුණකට දැන් ඇවිල්ලා තියෙනවා කලින් ලකුණු 23යි 25යි ඔය මට්ටමේ ඉදී අතර මට දුකයි අම්ම එහෙම කතා කරපු විදියට සර්ට පුළුවන් නම් ඔය විදියටම දෙමළ වලට කැමැත් ඇති කරා වගේම අපේ දරුවට අඩුම ගානේ වාක්‍යයක් දෙමළෙන් කියවන්න පුරුදු කරන්න පුළුවන් ද කියලා අහුවා. ඉතින් ඇත්තටම මට මේ වෙලාවේ ලොකුම ලොකු දුකක් ආව හේතුව තමයි දෙමාපියන් කොච්චර ඔයාලගෙන බලාපොරොත්තු වෙමින් ඉන්නවද කියලා. ඉතින් මේ පන්තියේ තමයි මම දරුවගේ නම කියන්නේ. හරිද? මේ පන්තියේ මම දරුවගේ නම කියන්නේ නැහැ. ඉතින් මේ මට ඇත්තටම සතුටුයි. හේතුව දෙමාපියන් පාවම කතා කරලා තමන්ගේ දරුවා ගොඩ දාගන්න උනන්දුවක් තියෙන එක ගැන. ඉතින් ඒකටේද ඒ අම්මා ඉල්ලපුවේ රික්වෙස්ට් එකට ඔන්න පොඩිතුවා කුස විකල්පයක් එදා ඉඳන් කිව්වා ඒ දරුවා වැඩ කරලා නැහැ අන්න ඒක ප්‍රශ්නේ තියෙන්නේ වැඩ කරලා නැහැ කියලා කියන්නේ උච්චාරණ ලියාගෙන නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ හත වසරේ ඉතින් මොකද ඌ ඉතින් ඒක බය වෙන්න එපා අපි ඉදිරියට හදලා දෙන්නම් කියලා ඉතින් ඒ අම්මා ඇත්තටම සතුටුනා මේ කතා කරලා මාත් ඉතින් මම කිව්වා හරි ඕන දෙයක් කියන්න සර් එක මම ක්ලාස් එක නෙමෙයි වෙලාවට දී ඒක නිසා මම ෆෝන් එක ආන්සර් කතා කරා හොඳට වැඩ කරන්න පුතේ ඒක තමයි විය යුත්තේ හරි බලමු අපි ආසිරියරින් උදවියුදන් ඕය උච්චාරණ ලියන්න යන්න එපා ඕ උච්චාරණ ලියන්න යන්න එපා ඉස්කෝලේදී ඕව නෙමෙයි පුතේ ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ඊළඟට තියෙන ටික තමයි ඔයාලට කියවන්න පුළුවන් වෙන්න ඕන වචනයක් අඳුරගන්න ඉතින් මේකෙත් සර් වෙලාව නොදුන්නට වේගෙන් ලියාගන්න පුළුවන්මයි ලියාගන්න හරිද ප්‍රශ්නයක් නැහැ වැඩියෙන් ලියාගත්ත කියලා සර් තරහ වෙන්නේ නැහැ ඔයාලව හරිද හරි බලන්න ආසිරියරින් උදවියුදන් හරි අවබෝධ ලියාගමු ආසිරියරින් උදවියුදන් ආසිරියරින් උදවියුදන් උරේ යාඩලයි සෙවි මඩු පොම් රිමණියමයි බලන්න සර් කතා කරද්දි මුනේ විලාසය වෙනස් වීම ඒව පවා හොඳට බලාගෙන ඉන්න මේ පැය විනාඩි 30 ඇතුළත හරිද හොඳට වැඩ කරමු බලමු අපි ආසිරියරින් උදවියුදන් ආසිරියරින් උදවියුදන් උරේ යාඩලයි செவி மடுப்போம் உரையாடலை செவி மடுப்போம் லியாகம தேரும் அபி குருதுமாகே உதவு ஏதிவ லியாகன தேரும் புதே குருதுமாகே உதவு ஏதிவ හොඳයි කැමයි කොංගල වැඩ ටික කරනවා නම් එච්චරයි මට වෙන්න ඕන හොඳයි නියමයි ගුරුතුමාගේ උදව් ඇතිව ගුරුතුමාගේ උදව් ඇතිව උරේ යාඩලයි සෙවි මඩුපොම් සංවාදයට සවන් දෙමු ගුරුතුමාගේ උදව් ඇතිව සංවාදයට සවන් දෙමු
ගුරුතුමාගේ උදව් ඇතිව සංවාදයට සවන් දෙමු. හරි අවබෝධයෙන්. හරිද? කිසි කලබලයක් නැහැ. ඔලුවට ඔලුවට දාගෙන ලියාගමු. ගුරුතුමාගේ උදව් ඇතිව සංවාදයට සවන් දෙමු. සංවාදයට සවන් දෙමු. ගුරුතුමාගේ උදව් ඇතිව සංවාදයට සවන් දෙමු. වසිපොම් කියවමු. වසිපොම් කියවමු. වසිපොම් කියවමු. හොඳයි. නියමයි. වැඩ කරනවා නියමද? හොඳයි. වසිපොම් කියවමු. වසිපොම් කියවමු. හරි. දුරට බලාගන්න. දැන් ඔබ දන්නවා පුතේ ඔබට 7 වසරේදී වගේම 8 වසරේදී ඒ වගේම 9 වසරේදී පුතේ වාර විභාගයේට ප්‍රශ්නයක් එනවා පින්තූරයක් බලලා ඒ පින්තූරේ තියෙන දේවල් 10ක් ලියන්න. ඉතින් ඔන්න ඔය පින්තූරය දැක්කට පස්සේ අපේ දරුවන්ට මතක් වෙන්න ඕන මේකේ තියෙන දේවල්. හරිද? මේකේ තියෙන දේවල් අපේ දරුවන්ට මතක් වෙන්න ඕන. කමන්නේ ඕනේ. නැත්තම් දරුවෙකින් අහන්න පුළුවන් පුතේ ඔයා මේකේ දකින්න දේවල් මොනවාද දීන්නේ කියලා. නමුත් මං අහන්නේ නැහැ හේතුව පටන් ගත්ත වෙලාවෙම මාරු දාන්න ගියොත් ඉතින් ඇත්තටම පවුනේ. ඉතින් ඒක නිසා අපි ටග් ගාලා බලමු සංවාදය. බලන්න හරියට අවබෝධයෙන් ලියාගමු. ගුරුතුමාගේ උදව් ඇතිව සංවාදයට සවන් දෙමු. වසිපොම් කියවමු. වසිපොම් කියවමු. හරි. පොඩ්ඩක් try එකක් දෙන්න. මෙන්න මේ පින්තූරය තුල තමන් දකින දේවල් 10ක් පැන්සලෙන් ලියන්න. මෙන්න මෙතන ලියන්න. හරිද? මෙන්න මෙතන ලියන්න. ඒවට තමයි ඉඩ දීලා තියෙන අච්චු පොතේ. හරිද? ඒවට තමයි අච්චු පොතේ ඉඩ දීලා තියෙන්නේ. ඔන්න ඔතන තමන් දකින ඔය රූපය තුල තමන් දකින දේවල් 10ක් ලියන්නකෝ බලන්න. දැන් නෙමෙයි ගෙදරදී. හරිද? දැන් නෙමෙයි ගෙදරදී ලියන්න ඕනේ. හේතුව තමයි අපි සංවාදේ කතා කරන්න ඕනේ. වැඩ ගොඩක් තියෙනවා අපිට කතා කරගන්න. ඉතින් ඒක නිසා හරි අවබෝධයෙන් වැඩ ටික් කරන්න ඕනේ වේගෙන්. හරිනේ? හරි. ඕක තමන් ඔය රූපේ දකින දේවල් 10ක් ගෙදරදී ලියන්න ඕනේ. පැහැදිලිනේ? හිත අපි නැවතත් හම් වෙනවා. ඒක කතා කරන්නේ 7 වසරේ පන්තිය ටික. ඉතින් අපි ලබන සතිය ඕක බලමු. හේතුව අපිට ලබන සතිය කතා කරන්න තියෙන ඉතාමත්ම වැදගත් ව්‍යාකරණ කොටස් ටිකක්. හරි? ඒක නිසා පන්තිය නම් මිස් කරගන්න එපා. ඔත හොඳට මතක තියාගන්න. පන්තිය මිස් කරගන්න එපා. හොඳටම වැදගත් ව්‍යාකරණ ටිකක් උගන්වන්න තියෙන්නේ. හරි. දැන් පෙළ ගන්න සියලු දෙනාම පිටු අංක 3. පිටු අංක 3 ඉක්මනට පෙළ ගන්න. පිටු අංක 3 ඉක්මනට පෙළ ගන්න. හරි. මට කියන්න බලන්න මේ මෙතන බලන්නකෝ මෙතන මේ සංවාදයට සම්බන්ධ වෙලා තියෙනවා පුතේ. ඒ කියන්නේ මේ අවස්ථාවේ සිදුවන සංවාදයට 4 දිනක් සම්බන්ධ වෙලා තියෙනවා. 4 දිනක් සම්බන්ධ වෙලා තියෙනවා. 4 දිනක් සම්බන්ධ වෙලා තියෙනවා. අන්න ඒ 4 දෙනාගේ නම් 4 කියන්න පුළුවන් අය හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න. අපි බලමු chance එක දෙනවා අනිවාර්යයෙන්ම. जननी शिवा अम्मा शिवा अम्मा हाँ रे होता है सिंदूरी होता है बुते होता है तीसरी होता है इतने कोटे मिस अवस्था वटे मागे बुते हफ्तर दिन एक संबंध है ना पालेविनी के ना जननी तेरु मलिया का वो हरी अब वो देखा ले बले अपने पालेविनी के ना जननी तामस का वैध गात पालेविनी के ना जननी දෙවනි කෙනා සීතා නෙවෙයි ගීතා. හරිද? සීතා නෙවෙයි. සීතා නෙවෙයි ගීතා. පටලවගෙන ඉන්නවා සීතයි ගීතයි. හරිද? දෙවනි කෙනා තමයි ගීතා. හරිම ලස්සනයි නේද ගීතා? සර් දැකලා නැහැ. නිකන් බොරුවට කියන්නේ ගීතා ලස්සනයි කියලා. අපි බලමු ඉස්සරහ දවසකදී ගීතා දැක්කොත් හදිස්සියේවත් ලස්සනයි කියලා කිව්ව නිසා. නේද?
හරි බලමු තුන්වෙනි කෙනා ශිවා කොහේ ගියා ශිවා ඉන්නවා ළමයිට මතක ඇති නේද හත වසරේ ශිවාගේ දක්ෂකම් ආ ඒකනේ කොහේ ගියත් ඉන්නවා බලන්න ශිවා හතරවෙනියා අම්මා හතරවෙනියා අම්මා ආ අනිත් දේ මතක තියාගන්න දැන් වාර විභාගය පැවැත්වෙනවානේ ජනවාරි මාසේ හත වසරේ දෙවෙනි වාර විභාගය ඒ වාර විභාගයේ ලකුණු මට සියලු දෙනාම කියන්න ඕන. හරිද? ලකුණු පහක් හයක් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ කියන්න ඕන. හරිද? ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ලකුණු පහක් ගත්තත් ඒක තමන්ගේ උනන්දුවෙන් ගත්ත ලකුණු පහක් නේ. නැත්තම් බිංදුවක් නේ කොහොමද වෙන්න තියෙන්නේ? ඉතින් බිංදුවක් ආවොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ලකුණු පහක් ගත්තත් ඇති. 100 ලකුණු පහක් ගන්නවා කියන එක හොඳටම ඇති ලකුණු 90ක් ගන්නවට වඩා. හරිද? ඉතින් ඇයි මුකුත්ම නොලී ඉන්නවට වඩා ලකුණු පහක් වැඩ කරන කෙනා කොහොමද වැඩ කරනවා අනිවාර්යයෙන්ම මට ලකුණු ටික නම් අහන්න ඕන ඔයාලගේ අර ගිය සතියේ ගණීෂගේ ලකුණු අහුවාද හරිනේ ඔයාලගේත් ලකුණු අනිවාර්යෙන් අහන්න අපි හොඳ වැඩක් කරමු බය වෙන්න එපා මම අවශ්‍ය මඟ පෙන්වීම දෙන්නම් පාඩම් 10කින් ඔයාලට ආර විභාගයේ ප්‍රශ්න සෝරි 10ක් නෙමෙයි 8කින් ප්‍රශ්න හැදෙනවා ඉතින් ඒ ටික අපි උඩරිම හිට මෙහෙම කරමු හිමුණෝ අපි හෙට උදේ පාඩමක් කරමුකෝ ජනවාරි මාසේ තුන්වෙනි සතිය හෝ හතරවෙනි සතිය තමයි ඔයාලට වාර විභාග පැවැත්වෙන්නේ. අපි පුංචි රිවිෂන් එකක් විදියට කරමු. පළවෙනි වාරයට දාලා පාඩම් 4 සහ දෙවෙනි වාරයට දාලා පාඩම් 4 පොඩ්ඩක් රිවිෂන් එකක් වගේ කතා කරමු විභාගයට එන ප්‍රශ්න ටික. ඒකට කැමති නේද? පාඩම් කරනකොට වඩා අපි රිවිෂන් එකක් වගේ පේපරේ දැන් කතා කරාම හොඳයි නේ. එතකොට පේපරේ තියෙ දැන් පාඩමේ අන්තර්ගතේ කතා කරලා රිවිෂන් එකක් විදියට පේපරේට නැටි කතා කරාට පස්සේ පේපරේට ප්‍රශ්න ආවට පස්සේ පොඩි ටුවක් කුස මතක් කර කර ලියන්න පුළුවන්. උඩ පැන පැන ලියන්න පුළුවන්. අරද නිකන් නෙමෙයි උඩ පැන පැන ලියන්න පුළුවන් මම ලකුණු ටික හදලා දෙන්නම් උඩරිම try එකක් දෙමු අපි මේ ටිකේ පොඩ්ඩක් තා වැඩි දවසක් නැහනේ ඉතින් අපි උඩරිම try එකක් දෙමු හෙට පාඩමක් කරනවා ජනවාරි මාසේ පටන් ගත්තට පස්සේ දෙවනි සතිය සහ තුන්වෙනි සතිය අපි අනිවාර්යයෙන්ම revision එකට අවශ්‍ය පාර හදාගමු හරිනේ එහෙනම් අපි යම් පාඩමට හරි පුතේ බලන්න පළවෙනි එක බලමු වාදුංගල් ගීතා රි අවබෝධයෙන් උච්චාරණය නැහැ ඉන්නවනම් වේගෙන් ලියා ගන්න සර් හිමින් කියවන්නේ එකයි ඒත් අපි ගොඩ දා ගන්න ඕන පළවෙනි පාඩමේ නිසා ප්‍රශ්නයක් නැහැ උච්චාරණ ටික ලියා ගන්න Tamanට පොරිම try එකක් දෙන වචන ටික කියව ගන්න පුතේ බලන්න පළවෙනි එක වාරුංගල් ගීතා සීතා නෙවෙයි ගීතා ලස්සන නේද ගීතා බලන්න වාරුංගල් ගීතා වාරුංගල් ශිවා බලන්න වාරුංගල් ගීතා වාරුංගල් ශිවා වාරුංගල් ගීතා වාරුංගල් ශිවා වණක්කම් බලන්න කොච්චර ආදරෙන් කියනවද බලන්න වාරුංගල් ගීතා වාරුංගල් ශිවා වණක්කම් වණක්කම් උච්චාර ආදරෙන් කියනවා බලන්න දැනනේ වරුංගල් ගීතා වරුංගල් ශිවා වණක්කම් වණක්කම් ලියාගමු තේරුම පුතේ ඔය වචනත් එක හොඳට ඉන්න හේතුව තමයි ඊළඟට දෙනවා ක්‍රියාකාරකම හරි අච්චු පොතේ එකන අමතරව පොඩි තුහක් සර් දන්නවනේ ඔයාලා අමාරු දාන විදිය ඉතින් ඒක නිසා පොඩ්ඩක් ඒවට සූදානමින් ඉන්න නිකන් ඉන්න ගමන් වතුර එකක් බොන්න යන්නයි බිස්කට් එකක් අන්නයි බත් ටිකක් අන්නයි බෑ මේ පන්තියේ මේ පැය විනාඩි 30 අනිවාර්යෙන් ගේමෙම ඉන්න ඕන තමන්ගේ ලකුණු ටික වැඩි කරගන්න හරි ඒකට අවශ්‍ය වෙන සංකල්ප ටික සර් හදලා දෙන්න හොඳට වැඩ කරන්න හරි බලමු අපි වරුංගල් ගීතා එන්න ගීතා හරි අවබෝධයෙන් තේරුම ලියා ගන්න එන්න ගීතා එන්න ශිවා එන්න ගීතා එන්න ශිවා එන්න ගීතා එන්න ශිවා වණක්කම් ආයු ගෝවන් එන්න ගීතා එන්න ශිවා ආයු ගෝවන් එන්න ගීතා එන්න ශිවා ආයු ගෝවන් එන්න ගීතා එන්න ශිවා ආයුබෝවන් හරි හොඳට අහගන්න හරිද අට වසරේ පළවෙනි පාඩමෙන් සර් ප්‍රශ්නයක් හැදුවොත් කොණිතුවක් සර් හරිද කොණිතුවක් සර් ප්‍රශ්නයක් හැදුවොත් මෙහෙමයි පළවෙනි ප්‍රශ්නේ දාන්නේ
प्रश्न සිංහල වචන වලට ගැළපෙන දෙමළ වචන ලියන්න කියලා තමයි සර් ප්‍රශ්නයක් හදන්නේ. පළවෙනි වචනය දානවා පුතේ ආයිබෝවන් කියලා. ආයිබෝවන් කියලා තමයි දාන්නේ. කොහොමද ආයිබෝවන් කියන එකට දෙමළෙන් කියන්නේ? ඒක දන්නා ඉන්නවද? ඒක දන්නෙත් නැද්ද? අයියෝ කඩවලේ ඒකක් බැරි නම් අටවසරේ පළවෙනි පාඩම අයිමත් උගන්වන්න ඕන. හරි බලමු ආ මහින්ස කියන බලන්න මහින්ස. ආයිබෝවන් කියන එකේ තේරුම මොකද මහින්ස? धनुकी प्रश्न දැන් සියලු දෙනාම අච්චු පොත අරගෙන ස යටින් ඉරි අඳින අකුරු අනිවාර්යයෙන්ම highlight කරගන්න ඕන. හේතුව තමයි අපේ ඔළුව කියනවා මෙහෙම ආයිබෝන් කියන එකට කියන්නේ කොහොමද වණක්කම් කියලා. අපේ ඔළුව කියනවා. නමුත් ලියද්දි අත කියනවා මතක නෑනේ න අකුර. ඔව් අත කියන්නේ එහෙමයි. මතක නෑනේ අනේ න අකුර මොකද්ද කියලා. ඒක නිසා ඔය අකුරු ටික හොඳට මතක තියාගන්න. හරි? මෙන්න මේ අග ටික ඔක්කොම highlight කරගන්න. ඊළඟට වණක්කම් කියන එකේ මෙන්න මේ නයන්න highlight කරගන්න. ඕවා තමා පුතේ ළමයින්ට බැරි. හරිද? මම නම් ඉස්කෝලේදී කිසිම සමාවක් නැහැ paper බලද්දි. හරි paper බලද්දි මම නම් කිසිම සමාවක් නැහැ. නයන්න දැන් මෙහෙම සමහර අය නයන්න ලියනවා එකක් හොඳට ලියනවා. අනිත් එක නිකන් ගාවල ලියනවා. ඉතින් එහෙම වුණාට පස්සේ අනිවාර්යෙන් වැරදි දානවා. හේතුව සර් පේපර් බලද්දී සර්ට තේරෙනවා මේ ලියලා තියෙන සුළි තුනේ නයන්න කියලා. නමුත් ඇයි අනේ අර සුළි ඈත් කරලා ලියන්නේ ඒ තරමට කම්මැලිද? අපි මෙච්චර පේපර් බලනවා. ඉතින් වැරදි දාන්න ඕන. එහෙම තමයි. ඔව් එහෙම තමයි. ඒක නිසා ඔයාලා ඔය highlight කරන අකුරු පවා හොඳට මතක තියාගන්න. තාමත්ම වැදගත්. හරිද? බලමු අපි. බලන්න වරුංගල් ගීතා වරුංගල් ශිවා වණක්කම් එන්න ගීතා එන්න ශිවා ආයුබෝවන් හරි ඔන්න ඊළඟට ගීතා සීත නෙමෙයි කවුද ගීතා බලන්න ඊළඟට ඔන්න බලන්න ගීතා කියනවා මෙන්න මෙහෙම හරි අවබෝධයෙන් ලියාගන්න ඉනිය හරි අවබෝධයෙන් ඉනිය ලියාගන්න ඉනිය 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 පිරන්ද නාල් හරි අවබෝධෙන් ඉනිය පිරන්ද නාල් වල් තුකල් ජනනී බලන්න කියන විදිය පුතේ ඉනිය පිරන්ද නාල් වල් තුක කල් ජනනී දෙඩ බලන් ඉන්න සර් මේ වචන කියවන විදිය බලන්නකෝ ඉනිය පිරන්දනාල් වල් තුකල් ජනනී ඉතර ලස්සනද බලන් කියන විදිය සර් කොහොමත් ලස්සනයි ඉතින් අවුයාද කියන්න දෙයක් නැහැ ඉතින් සර් කොහොමත් ලස්සනයි ඊට වඩා ලස්සනයි සර් දෙමළ උච්චාරණය කරන විදිය බලන්නකෝ හරිම නියමයි බලන්න ඉනිය පිරන්දනාල් වල් තුක කල් ජනනී බලන්න කියන විදිය ඉනිය පිරන්දනාල් වල් තුකල් ජනනී හරි තේරුම ලියාගමු
ඉනිය පිරන්දනාල්ව තුක්කල් ජනනී යනව පුතේ සුබ ඉනිය කියන්නේ සුබ නැත්නම් මිහිරි කියලා කියනවා නමුත් මිහිරි උපන්දිනයක් කියලා කියන්නේ නැහැ නේද එහෙම කියනවද මිහිරි උපන්දිනයක් වේවා කියලා කියන්නේ නැහැ නේද ළමයි සුබ උපන්දිනයක් වේවා හොඳයි සුබ උපන්දිනයක් වේවා ජනනී සුබ උපන්දිනයක් වේවා ජනනී ඔන්න දැන් ඉගෙනගෙන තියෙන්නේ යාළුවෙකුට සුභපතන විදිය දැන් ඉතින් ඉස්කෝලේ ගිහිල්ලා මේ කියන්න එපා මචං හැපි හැපි බර්ත්ඩේ කියලා ඉංග්‍රීසියෙන් කොහොමද කියනවානේ ඔව් මේ දැන් සාමාන්‍යයෙන් ඔයාලා කියනවාද සුබ උපන්දිනයක් වේවා කියලා යාළුවෙකුට කියනවාද එහෙම කියන්නේ නැහැ නේද එහෙම මතක් වෙද්දි තිනා යනවා හේතුව තමයි දැන් දැන් උදාහරණයක් විදිහට මම කියනවා පුංචි මේ කතාවක් හරිද දැන් ආදිවාසීන් කියලා කට්ටියක් දන්නව නේද ආදිවාසීන්ද ආදිවාසීන් ආ ආදිවාසීන්ට ඉංග්‍රීසි බෑ නේද පොඩ්ඩක් අමාරුයිනේ ඒ ඉස්සර ආදිවාසීන්ට දැන් ඉංග්‍රීසි දැන් ඉන්න ආදිවාසීන්ට ඉංග්‍රීසි නෙවෙයි හැමදේම පුළුවන් හරිද දැන් දැන් ඉස්කෝලේ යාළුවෝ දෙන්නේ කතා කරද්දී සුබ උපන්දිනයක් වේවා මචං කියලා කියනවාද නෑනේ එහෙම කියන්නේ නෑ එහෙම කිව්වට පස්සේ නිකන් අර මේ 70 දශකේ 60 දශකේ සුබ පැතුම් වගේ හරිද ඊට වඩා ලස්සනයි හොඳට මතක තියාගන්න ඉනිය පිරන්දනාල් වාල්තුක්කල් මචං අයි නියමයි අනිවාර්යයෙන්ම සුබ පතන්න ඕනේ එහෙමයි ඊළඟට හරිද නැත්තම් සර් තරහ වෙනවා සර්ට ආරංචි වෙනවනේ මෙන්න මෙයාට සුබ පැතුම් මෙන්න මෙයා මේ ඉංග්‍රීසි වලින් කියලා ඉතින් ඉංග්‍රීසි වලින් සුබ පතන්න යන්න එපා දැන් දන්නවනේ දෙමළෙන් සුබ පතන විදිය ඉනිය පිරන්දනාල් වාල්තුක්කල් පාඩම් කරගන්න වචනේ හොඳට පාඩම් කරගන්න හේතුව තමයි පුතේ දැන් මෙතන මම ඇහුවොත් සාමාන්‍ය බෙල්ල දෙමළ තෝරගන්න ළමයි ඉන්නවද කියලා අනිවාර්යෙන්ම ඉන්නවා අනිවාර්යෙන්ම ඉන්නවා මට දැන් මෙතෙන් අහන්න පුළුවන් අනිවාර්යෙන්ම තෝරගන්න ළමයි ඉන්නවා හේතුව මාත් එක වැඩ කරපු ගමන් මට තේරෙනවා මෙයා තෝරගන්නවද නැද්ද කියලා සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයකට ඔන්න ඔය වචනේ ඔන්න ඔය වාක්‍ය ඇවිල්ලා තියෙනවා සුබ උපන්දිනයක් වේවා කියන එකට කොහොමද දෙමළෙන් ලියන්නේ කියලා ඉතින් හොඳට පාඩම් කරගන්න දැන් ඉඳන් මම ඉතත් කිව්වා ඔයාලට පොඩි තුවක් උස ඔයාලගේ දකින්නේ 8 වසර 9 වසර නෙමෙයි කෙලින්ම දකින්නේ 10 වසර 11 ඒ කියන්නේ සාමාන්‍ය පෙළ ඉතින් එතකොට එච්චර දුරක දකින්නවා කියලා කියන්නේ ළඟ ටික කොහොමද කෙරෙනවා හරිම නියමයි පට්ට නියමයි වෙන දන්නවනේ ඉතින් කියන්න දෙයක් නැහැනේ ඉතින් හොඳට වැඩ ටික කරන්න හරිනේ ඒකයි ඔය පෙන්නන්නේ දැන් පෙන්නන්න ඕනේ ඔයගගේ දේවල් සාමාන්‍ය පෙළට මේ ප්‍රශ්නයක් එනවා කියලා නැත්තම් ඉතින් නිකන් නටන්නම් වාලේ නටල වැඩක් නැහැනේ හොඳට තාලේ අල්ලලා නටන්න ඕන සින්දුවක් වුණත් අල්ලලා හොඳ තාලයක් නේ අල්ලන්නේ වගේ තමයි මගේ විෂය මේක මගේ විෂය කියලා මම කිලින්ම කියන්නේ ඒකනේ ඒ නිසා හොඳට වැඩ කරන්න හරිනේ සුබ උපන් දිනයක් වේවා ජනනී හොඳට වාක්‍ය පාඩම් කරගන්න හොඳට වාක්‍ය පාඩම් කරගන්න සුබ උපන් දිනයක් වේවා ජනනී හරි ආ මෙන්න මෙ මේක කියවන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් හෑන්ඩ් රේස් එකක් ගන්න අයියෝ සර්ට එක මතක නෑ අනේ සර්ගේ වචන දෙක තේරෙන්නේ නෑ නේ කවුරු හරි කියන්නකෝ බලන්න ආ තුලනි කියන්න බලන්න තුලනි කියන්න බලන්න තුලනි මොන වචනේද ආ මොකද්ද මෙන්න මේක මෙන්න මේක මෙන්න මේ මෙන්න මේක නන්රි ගීතා ආ හොඳයි හොඳයි නන්රි ගීතා සටේ වචන දෙක පොඩ්ඩක් කියවලා ගන්න බෑ. ඒක නිසා මම දරුවෙක්ට chance එක දුන්නා. ඉදිරියේදී ඒ වගේ වචන තියෙනවා. හරිද? සරට කියව ගන්න බැරි වචන ඔයාලටම chance එක දෙනවා. හරි බය වෙන්න එපා. chance එක ගන්න බලන්න. හරි. බලන්න. නන්රි ගීතා නන්රි ගීතා නන්රි නන්රි ගීතා ලියාගම් පුතේ ස්තුති ගීතා ස්තුති ගීතා ස්තුති ගීතා ඔන්න ඔයාලම තා පුංචි වෙලා කතාවක් කියන්න හරිද දැන් මගේ ඇකඩමියේ තුල වගේ මම අනිත් ආයතන වගේම දැන් අයිලර්නින් කොලෙජ් එකේ මම ආසම පන්තිය තමයි 8 වසර පන්තිය හේතුව 8 වසරේ පන්ති 8 වසරේ සිලබස් එක තුල අයි නියමයි කියන්න දෙයක් නැහැ පොඩ්ඩක් ඉන්න මේ තාම උපන්දින සමරණේව තියෙන්නේ ඊළඟට තියෙනවා ලස්සනට මේ හොඳ හොඳ පාඩම් තියෙනවා ඉස්සරහට හරි ඒවට මං එද්දි අයිත් නියමයි සර් විතර නටලා කියලා දෙන්නේ තුන්වෙනි පාඩම එහෙම නටනට උගන්වන්නේ ඔව් නැටුම් පන්තියක් වගේම දෙමළත් උගන්වනවා හරි ඉතින් මේ පොඩ්ඩක් ඉන්න එතක හොඳට වැඩ කරමු
හරි. නන්රි ගීතා ස්තුතියි ගීතා. හරි. දැන් අපි දෙවනි වාක්‍ය තුල highlight කරගත්තේ නැහැනේ පුතේ වචන ටික. මෙහෙමයි. ඒකට පොඩ්ඩක් ඒක පොඩ්ඩක් කියලා මම ඊළඟ වචනට ආවේ ඒකයි. මෙන්න මේ සම්පූර්ණ මෙන්න මේකම highlight කරගන්න. ඉක්මන් කරන්න. වේගෙන් ළමයි වේගෙන් වේගෙන් වේගෙන්. වේගෙන් හොඳයි. දැන් අච්චුපොත් තියන අය කල්පනා කරනවා අච්චුපොත කොහොමද මම highlight කරගන්නේ කියලා. අච්චුපොත highlight කරන්න බැහැ ඉතින් කතාව බෑ. නමුත් පැන්සලින් ඉරක් ඇඳගන්න යති. පැන්සලින් යටින් ඉරක් ඇඳලා උපකල්පනය කරන්න මම මෙය highlight කරන ලදි කියලා. හරි? එහෙම තමයි කරන්න තියෙන්නේ. වෙන කරන්න දෙයක් නෑ නේද? නැත්තම් සමහර අය බලන් ඉන්න මම ඒකයි කියන්නේ මේ කැමරේ ඔන් කරන එකේ chance එක ගන්න කියලා. හරිද? සමහර අය බලන් ඉන්නවා මෙහෙම පැන්සල මෙහෙම තියාගෙන මම දැන් මොකද්ද කරන්නේ? ඉස්කෝලේ ගිය පච්ච පොතේ highlight කළොත් එතනක් ප්‍රශ්න. හරි මම උනත් බලනවා ඉස්කෝලේ මගේ ළමයිටත් මම බලනවා කවුද මේ highlight කරේ අච්චි පොතේ කියලා මම අම්මා يعني මගේ පන්ති ළමයිට මම බලනවා අවස්ථා දිනනවා ඊට පස්සේ class එකට ආවට පස්සේ ඇයි සර් සර්මනි සර් කියන්නේ highlight කරන් ඉන්න කියලා එහෙම කියන ඉන්නවා ඉතින් ඉස්කෝලේ තියෙන එක රූපයක් මෙතන තියෙන තව රූපයක් ඉතින් ඒක නිසා ඔයාලා අර අවස්ථාවටම වැඩේ කරගන්න හරි බලමු අපි ඊළඟට බලන්න ඊළඟට පුතේ ශිවා කියනවා මෙහෙම ඉනිය පිරන්ද නාල් වාල්තුකල් ජනනී අනේ ශිවා අන්තිමට සුබ පතන්න පොඩ්ඩක් දුකයි සතියේ කියන්නේ හරි ප්‍රශ්නයක් නැහැ බලන්න ඉනිය පිරන්ද නාල් වාල්තුකල් ජනනී යාගම තේරුම සුබ උපන් දිනයක් වේවා ජනනී පොඩ්ඩක් දුකයි ශිවා අන්තිමට සුබ පතන්න ඉතින් ඇත්තනවා මට නම් ඒක ගැන දුකයි ඉතින් මේ බලමු ඉතින් ඉදිරියට මොකක් වෙයිද කියලා සුබ උපන් දිනයක් වේවා ජනනී ළමයි හෑන්ඩ් රේස් දාපුවා හෑන්ඩ් රේස් ටික අයින් කරගන්නකෝ හොඳයි ගණීෂා නියමයි හෑන්ඩ් රේස් දාපුවා හෑන්ඩ් රේස් ටික අයින් කරගන්නකෝ නැත්තම් ඔයාලා අර කැමරා එක ඔන් කරපුවා වැඩ කරන විදිය බලන්න ගියාට පස්සේ මට ප්‍රශ්නයක් වෙනවා හරි සුබ උපන් දිනයක් වේවා ජනනී හරි ඔන්න ඊළඟට බලන්න දැන් මේ ටික කතා කරමු ඔන්න ඊළඟට සරට කියව ගන්න බෑ වගේ අනේ කාට හරි පුළුවන් ද කියන්න පුළුවන් ද අපි කටහඬ අහන්න බලමුකෝ අද කතා කරන්නේ නැතිම දරුවෙක්ද දෙමුකෝ අපි එදා ටුවිස්ල දෙන්න කතා කරා නේද ඔෂානි ඔෂාන් කතා කරා නේද එදා ගිය සතියේ කතා කරානේ අපි පියුමකින් කතා කරා ආ ඔනදි කියන්න බලන්න ඔනදි 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 කතා කරන්න බලන්න කියන බලන්න ඕනදී මේ මේක නන්රි සිවා ඔව් හොඳයි ඊළඟට සතේ නැහැ කියලා හරි ප්‍රශ්නයක් නැහැ ප්‍රශ්නයක් නැහැ හොඳයි චාර්මේ කිරීම නියමයි බලන්න නන්රි සිවා කීර්තනායන්ගේ බලන්න සර් කියවුවා බොරුද කියලා බලන්නකෝ जननी पवा अहन्ने जननी पवा शिवागिन पमा अहन्ने मे जालोगन बलन नेत्तन अहन्न दिब्बने अनित अपे मे गीतगे नेदि मे ओ गीतगे अहन्न दिब्बने शिवागिन पमा अहन्ने सर किवेक बोरु नेवे नेद बलन्नको मेमल पोता हदन टीचर्सला हदन्ने अपे दरुवन्ट हिनावेवि इगेन गन्न ओ एमय हदन्ने इतिन एके निसा हिनावेवि वेड करन्न ओन एच्चर दवसक इगेन गत्ते निकन अय्यो नंदी शिवा कीर्तनायंगे लिया गन्न लमाई ස්තුති ශිවා කීර්තනා කොහෙද ඊළඟට අවල් වැරවිල්ලයි ජනනී එහෙම ඉගෙන ගන්න එහෙම නෙවෙයි දෙමළ කියන එක දෙමළ කියන එක ඇඟට වද්දගෙන ඉගෙන ගන්නවා එකොට තමයි නියම බලන්න නන්රි ශිවා ලියාගම් පුතේ ස්තුති ශිවා හරි අවබෝධෙන් නන්රි ශිවා ස්තුති ශිවා කීර්තනායන්ගේ බලන්න ඔරවල් අහන්නේ එක ඕ සරට මැවෙනවා මෙතන බලන්න ජනනී අහන්නේ ශිවාගෙන් කීර්තනායන්ගේ ඔරවල අහන්නේ තේරුම ලියා ගන්න පුතේ කීර්තනා කොහෙද ස්තුති ශිවා කීර්තනා කොහෙද ස්තුති ශිවා කීර්තනා කොහෙද ස්තුති ශිවා කීර්තනා කොහෙද හරි
මෙන්න මේ වචනය හොඳට මතක තියාගන්න පුතේ මෙන්න මේ වචනය හොඳට මතක තියාගන්න එංගේ කියන වචනය හොඳට මතක තියාගන්න තේරුමත් එක්ක ඔන්න කියලා තියෙන්නේ පාඩම් කරගන්න ඕනේ වචන ටික යටින් ඉරියඳ ගන්න සර් කියනවනේ මේක අනිවාර්යෙන් තේරුමත් එක මතක තියාගන්න කියලා කියන්නේ යම් කිසි හේතුවක් නිසා හේතුව පොඩි තුවක් සර් ප්‍රශ්න පත්‍ර හදලා ළමයි අමාරුවේ දාන ගුරුවරයෙක්නේ ඉතින් ඒක නිසා ළමයි අමාරුවේ දාන පොයින්ට් ඕවා හරි දැන් මෙතන ළමයි විශාල සංඛ්‍යාවක් ඉන්නවනේ ඉතින් දැන් මම බැලුවොත් මේ වචනය පාඩම් කරගන්න කියලා යටින් ඉරි ගහගෙන තියෙන්නේ ඉතාමත් අතලොස්සයි උඩරිම මේ අපේ ඇඟිලිම ඇඟිලි ගාර වෙන්නත් පුළුවන් hina වෙනවා හරිද අපේ ඇඟිලි ගාර වෙන්නත් පුළුවන් ඉතින් ඒ ළමයි දහ දෙනා කොහොමද ලකුණු ගන්නවා ඉතුරුයි අමාරු වැටෙනවනේ සර්ට හරි hinaයි ඕ සර්ට හරි hinaයි පේපර් වල ළමයිට ලකුණු අඩු වුණාට පස්සේ සර් hina වෙනවා පේපර් බලන්නේ අපේ ටීචර්ස්ලා බලද්දී සර් බලනවනේ ඉතින් ඔකට සර් hina වෙනවා ඇයි ගන්න පුවත් ඉතින් යන්න බැරි නම් ඉතින් එහෙනම් යවන්න ඕන මොන පාසලකටද අන්දගොළු බීරි පාසලකට තමයි යවන්න තියෙන්නේ ඔව් ඒ පාසලකට තමයි යවන්න තියෙන්නේ ඇයි එන ටික හැමතේම කියලා දුන්නාට පස්සේ ඒවත් පාඩම් කරන්නේ නැත්නම් ඉතින් අයි කියන්න දෙයක් නැත හරි බලමු අපි ඊළඟට කීර්තනායන්ගේ කීර්තනා කොහෙද ඊළඟට පුතේ ගීත කියනවා මෙන්න මෙහෙම අවල් වරවිල්ලේ ජනනී බලන්න අවල් වරවිල්ලේ ජනනී අවල් වරවිල්ලේ ජනනී අවල් වරවිල්ලේ ජනනී වරවිල්ලේ නෙමෙයි පුතේ ඒ ඉස්සර දෙමළ දැන් අවල් වරවිල්ලේ ජනනී බලන්නස උච්චාරණය කරද්දී වයන්න ගිලිනවා අයි ඒ කියන්නේ කතා කරද්දී ඒක කියවෙනවා ගිලිනවා කියලා කියන්නේ සම්පූර්ණ කිච්චා නෙමෙයි අවල් වරවිල්ලේ ජනනී ලියාගමු තේරුම පුතේ අවල් වරවිල්ලේ ජනනී ඇය ආවේ නෑ ජනනී ඇය ආවේ නෑ ජනනී අවල් වරවිල්ලේ ජනනී ඇය ආවේ නෑ ජනනී ඔයාලට පින්නව නේද එහෙම යාළුවෝ ආ එහෙම ඉන්නවද ළමයි යාළුවෝ ඉන්නව නේද එනවා කියලා ඉන්නේ නැහැ කියන යාළුවෝ ඉන්නව නේද ආ ඒකනේ ඒ අය තමයි අඹ යාළුවෝ කියලා කියන්නේ ඒ අය තමයි හොඳම යාළුවෝ හේතුව අපිත් ඔයාලා වගේම මේ ඒ ලෙවල් වලට ඔය ලෙවල් වලට ක්ලාස් ගියානේ ඉතින් නියමයි මම නම් ඒවට අහු වෙන්නේ නැහැ හේතුව ඉස්සෙල්ලා ගිහලා වාඩි වෙනවනේ අපි උදේ පාන්දර ගිහින් ඉස්සරහින් වාඩි වෙන්නේ නියමයි ඉස්සරහින් වාඩි වෙලා ඉතින් වැටිකයි පේපර් අපිට දෙනවනේ ඔයාලට දැන් තේරෙන්නේ නැහැ ඔවා ඉස්සරහ තේරෙවි ඉතින් අපිත් කොහොම යාළුවෝ ඉන්නවා මම 6:00 වෙද්දි මාතර 6:00 වෙද්දි මාතර ඔව් ඉතින් යාළුවා 6:00 වෙද්දි මාතරට එනවා නම් ඉතින් අපි යන්න ඕනේ 6:25 වෙද්දිවත් එතනට එහෙම නැත්ත කතාව 6:00 මාතර දෙනවා කිව්ව යාළුවා 7:00 වෙද්දි ගෙදර කොහොමද ඉතින් නේද එහෙම යාළුවා අපිටත් ඉන්නවා ඔයාලටත් අනිවාර්යෙන් ඉන්නවා හරිද බලන්න අවල් වරවිල්ලේ ජනනී ඇය ආවේ නැහැ ජනනී මෙන්න මේ වචනය හොඳට මතක තියාගන්න තේරුමත් එක්ක වරවිල්ලේ පුතේ ඔතන තියෙන්නේ හරි තේරුම ලියාගන්නකො පුංචි අමාරු පොයින්ට් එකක් ඔතන තියෙනවා අවර් අවල් වරවිල්ලේ ජනනී ඔතන පුංචි පොයින්ට් එකක් තියෙනවා අමාරු ව්‍යාකරණ පොයින්ට් එකක් ඔබ දන්නවද සංදි ගැන සංදි වීම ගැන දන්නවද සිංහල වල දෙමළ නෙවෙයි සිංහල සංදි කියනගෙන තමයි දෙමළ සංදි වලට එන්න ඕන නැත්තම් විසන්දි වෙනවා ඔව් ඇයි සිංහල සංදි වරුව දෙමළ සංදි වලට ආව විසන්දි වෙනවනේ අහලා තියෙන සංදි වෙනවා සංදි වීම කියන වචනේ නෑ අහලා තියෙනවා සමහර අය අහලා තියෙනවා සමහර අය නෑ සංදි වීම වචනේ අහලා තියෙන දැන් උඩපස්සේ සමහර අපේ දූලා එහෙමයි ආදි සංදි වීම හොඳටම හරි පුංචි උදාහරණයක් කියලා දෙන්නද සංදි වීම ගැන පහන් සර් උගන්වාවි ඕවා හරි මේ සර් ගාව මාක පෙන් එකක් තියෙනවා පැහැදිලි පේනවා නේද සිල දනාට මේ මාක පෙන් එක පැහැදිලිව පේනවා හරි දැන් මේ මාක පෙන් එකේ මේ තමා ක්ලිප් එක පැහැදිලි නේද මේ ක්ලිප් එක මේ තියෙන්නේ ක්ලිප් එක රහිත මාක පෙන් එක හරිනේ දැන් බලන්න මේ මාක පෙන් එකේම කොටසක් ඒක පැහැදිලිද පැහැදිලි නේද ඒක මේ මාක පෙන් එකේම කොටසක් මේක මේක පිටින් මාක පෙන් එක හරිද මේ මාක පෙන් එකේ කොටසක් මේක මාක පෙන් එක දැන් මේ දෙක මෙහෙම එකතු වුණත් මේක මාක පෙන් එක නේද ළමයි මාක පෙන් එක නේද ඔන්න ඕක ගන්න උදාහරණයකට මේක එක වචනයක් පැහැදිලිද මේක එක වචනයක් මේක තවත් වචනයක් ඔන්න ඔය වචන දෙක එකට එකතු කරලා
තනි වචනයක් කරන එක තමයි සංදිවීම කියලා කියන්නේ. පැහැදිලිද ළමයින්ට? පැහැදිලිද? උදාහරණෙන් තේරුණාද? උදාහරණෙන් තේරුණා නේද? නැත්තම් ඕක කියන්න පුළුවන් මෙහෙම. සංදිවීම යනු එක් වචනයක් සහ තවත් වචනයක් එහි තේරුමේ කිසිදු වෙනසක් වීමකින් තොරව තනි වචනයක් බවට පත්වීමේ ක්‍රියාවලිය සංදිවීම ලෙස හඳුන්වයි. බුදුම්මෝ අපේ දූලගේ ඇස් දෙක උඩ. ඇයි කොහොම තේරුම් මතක තියාගන්නාද කියලා. ඉතින් එහෙම ඕනේ. මෙන්න මෙහෙම මතක තියාගන්න. මේ වචනයක් මේක තව වචනයක්. මේකේ තේරුම කොහොමත් එහෙමනේ තේරුම කියලා කියන්නේ මේ මාකපෙන් එක. දැන් මේකයි මේකයි මෙහෙම එකතු කරාට පස්සේ මේක අඹගෙඩියක් වෙනවද? අඹගෙඩියක් වෙනවද? අඹගෙඩියක් වෙන්නේ නැහැ. අඹගෙඩියක් වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ තමයි සම්බිවීම කියලා කියන්නේ. බලන්න එපා ඔබ පහන්ස උගන්නාවි. දැන් පැහැදිලිද පුංචි හරි අවබෝධයක් ආවද සම්බිවීම කියලා කියන්නේ මේක කියලා? ආව නේද? හරි. ඔන්න ඔය වගේ උදාහරණ වලින් තමයි මතක තියාගන්න. දැන් බලන්නකො මේක වචනයක්, මේක තවත් වචනයක්. මේ දෙක එකට එකතු වුණා කියලා අඹගෙඩියක් වුණාද? නැහැ නේ. නැහැ. මේක මාකපෙන් එකම තමයි. ඒ වගේ තමයි සම්බිවීම කියලා කියන්නේ. හරි. ඔන්න සිංහල පන්තියකුත් කරා සිංහල පාඩම්කුත් කරා. හරි. බලමු. මෙන්න මේ වචනය හොඳට මතක තියාගන්න. උදේ වා කියලා කියන්නේ වරෙන්. ඒ කියන්නේ පහත් දෙමළෝ වා. පහත් දෙමළ. ඊළඟට වාරුංගල් එන්න. කොච්චර ලස්සනද බලන්නකො. බලන්නකො. දැන් උදාහරණයක් විදියට දැන් ඉස්කෝලේ කියලා හිතන්නකො. ඉස්කෝලේ ප්‍රින්සිපල්ට වා කියලාද කියන්නේ වාරුංගල් කියලාද? වා කියලාද කියන්නේ වාරුංගල් කියලාද? වා කියලා කිව්වොත් නම් හොඳයි අපිට පෝ කියලාම ගෙදරම යවාවි. හරිද? වාරුංගල් කියලා තමයි කියන්නේ. ඕක තියෙනවා භාෂාව තුළ තියෙනවා පුතේ උසස් පන්ති සහ පහත් පන්ති කියලා කොටස් දෙකක්. ඒ කියන්නේ මේ උසස් පන්ති කියලා කියන්නේ උඩ කට්ටුවේ තියෙන පන්තිය වයි ඊළඟට පහත් පන්ති කියලා කියන්නේ යට පන්තියේ තියෙන පන්තිය නෙවෙයි. උයර්තිනේ සහ අහරිනේ කියලා තියෙනවා පුතේ පන්ති ભેදේ ආකාර දෙකක්. ඒක පසු ගන්නවා ඒ බය වෙන්න එපා. ඒ වගේම තමයි තව තියෙනවා පුතේ පේච්චු මොලි සහ එලුත්තු මොලි කියලා ආකාර දෙකක්. අන්න ඒව සම්බන්ධව අපි පසුව කතා කරන ඒවා දැන් හිතන්න එපා. ඔය තිබ්බ නිසා සර් කියලා දුන්නේ. වරමිල්ලේ බලන්න වරමිල්ලේ ඒ කියන වචනය සංදි වෙලා තමයි තියෙන්නේ. ඒක ඔයාලට පසු කියලා දෙන්නම් දැන් මෙච්චර හිතන්න යන්න එපා. ඔය සංදි සංදි කියන වචනේ ඉගෙනගෙන නැතුව ඕක උගන්වන්න ගියොත් ඇත්තටම ඔයාලා මේ දෙමළ කියන එක එපා වෙනවා. හරිද? ඒක නිසා මේ ඒක සර් කියන්න යන්නේ නැහැ. අපිට අගාලා බලමු තේරුම් ටික. ඊළඟට බලන්න. අවල් වරමිල්ලේ ජනනි ඇය ආවේ නැහැ ජනනි. ඊළඟට වරුංගල් බලන්න. වරුංගල් වරමේ පරේ කෝ පොවොම් උච්චාරණය වේගෙන් ලියා ගන්න. වාරුංගල් හිනාවේ වී ඕන දෙමළ ඉගෙන ගන්න. දැන් ඔයාලටයි අමතක වෙන්නේ නැහැ නේද සම්පිනීම ගැන? අමතක වෙන්නේ නැහැ නේද පුංචි ඔළුවට අයිඩියා එකක් ආවා නේද? ආ එහෙම තමයි ඉගෙන ගන්න ඕන. එහෙම තමයි ඉගෙන ගන්න ඕන. ක්ලිප් එක ගලවල තිබ්බත් මාක පෙන් එක ක්ලිප් එක ගහලා තිබ්බත් මොකද්ද? අම ගෙඩියද? නැහැ. මාක පෙන් එක. ඒක ඔයාලට ගන්නා පහන්ස හරියට මේ සම්බිවේම සම්බන්ධ වෙගිරියේදී ඉතින් පුංචි දෙයක් කියලා දුන්නේ සර් බලමු අපි වරුංගල් එන්න හරි අවබෝධෙන් ලියන්නමු එන්න 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 වරුංගල් කියන්නේ එන්න වරුංගල් එන්න වරමේ පරේ කෝ පොවොම් වරවේ පරිකු වරවේ පරිකු ඔන්න ඔය වචනයෙන් හරිද මෙන්න මේ වචනයෙන් ළමයි අමාරුයි දාන්න පුළුවන් ගමම් පහකට ගමම් පහකට ප්‍රශ්න හදලා ළමයි අමාරුයි දාන්න පුළුවන් මම මෙහෙම අමාරුයි දාලා තියෙනවා ඒක නිසා කියන්නේ හරිද පළවෙනි වාර විභාගෙට දෙනවා එක ආකාරයකින් අමාරුයි වැටෙන්න දෙවෙනි වාර විභාගෙට දෙනවා තව ආකාරයකින් අමාරුයි වැටෙන්න තුන්වෙනි වාර විභාගයටත් අමාරු වැටෙන්නම දීලා ඊළඟට ටාගට් කියලා උගන්වනවානේ එතනදී අමාරු වැටෙන්නේ කියලා යාරටම පැහැදිලි කරලා දෙනවා. ඉතින් ඒක නිසා ඒ වචනේ වැදගත් කියලා හිතනවද? දැන් සර් කියපු දෙයිත් එකේ වචනේ වැදගත්ද ළමයි? වැදගත් නේද? ආ එහෙනම් මේක යටනු ටිකක් ඇඳලා හොඳට මතක තියාගන්න. වාරුංගල් එන්න වරවේ පරේකු පොවොම් ලියාගම් පුතේ වාරුංගල් එන්න වරවේ පරේකු පොවොම් විසිත්ත කාමරයට හරි අවබෝධ ලියා ගන්න විසිත්ත කාමරයට දැන් කල්පනා කරනවා මම දැක්කු නිසා කියන්නේ දුමෙක් මෙහෙම ඔළුව කසකස කල්පනා කරනවා විසිත්ත කාමරය කියන්නේ මොකක්ද කියලා
විසිත්ත කාමරේ කියවට දන්නේ නැද්ද? සාලය කිව්වට පස්සේ දන්නවද? සාලය සාලය සාලයා නෙවෙයි මාළුවෙක් නෙවෙයි සාලය. හරිද? විසිත්ත කාමරයට යමු. අවබෝධයෙන් ලියාගන්න අවබෝධයෙන්. හරි අවබෝධයෙන් ලියාගන්න. එන්න විසිත්ත කාමරයට යමු. එන්න විසිත්ත කාමරයට යමු. එන්න විසිත්ත කාමරයට යමු. විසිත්ත කාමරයට යමු. ඊළඟට බලන්න අලංගරිප්පෝම් යාගන උච්චාරණය අලංගරිප්පෝම් අලංගරිප්පෝම් සරසමු. එන්න විසිත්ත කාමරයට යමු සරසමු. එන්න විසිත්ත කාමරයට යමු සරසමු. හොඳට පොඩක් මතක තියාගන්න වැරවේත්වරේ කියන්නේ විසිත්ත කාමරය නැත්තම් සාලය. එතන පුළුවන් නම් වචන දෙකම ලියලා තියාගන්න. පැහැදිලිද? විසිත්ත කාමරයට ඇලයිලක් දාලා ලියන්න. දැන් ඉඳ මදි නම් කොහෙන් හරි ලියලා තියාගන්න සාලය කියලා. මුලින් සිංහල පුළුවන් වෙන්න ඕනේ. විසිත්ත කාමරයට සමාන පදයක් තමයි සාලය. හරිද? සිංහලත් උගන්වනවා. දැන් කසුන් සරින් ඉල්ල ගන්න ඕන මේ තව අමතර ගානක් සිංහලත් උගන්වන්න. හරි. බලන්න. ඊළඟට වාරුංගල් එන්න විසිත්ත කාමරයට යමු සරසමු. අලංගරිප්පෝම් සරසමු. අලංගරිප්පෝම් සරසමු. අලංගරිප්පෝම් සරසමු. හරි. බලමු අපි ඊළඟට බලන්න. මේ බලන්නකො. ඇත්ත අච්චු පොතක වගේ නම් කොහොම වගේ හැඟීමක් වේද නේද? මේ බලන්න සර් කුරු ගාලා කියන විදිය උගන්වන්න මහන්සි වෙන්නේ. මේක අපිට නම් පුළුවන් ග්‍රේස් කරන්න පුළුවන් නේ. සර්ට නම් පුළුවන් ග්‍රේස් කරන්න. ඔයාලට මේ වගේ කොහොමද ඉරි ගහලා මේ විදිහට දාගත්තත් ඉස්කෝලේ දෙවල දී උගන්වන්න කලින් පස්සේ එළියට දාලා. ඇයි පොතේ ලස්සනට? හරි. ඉතින් මේ එහෙම කරන්න එපා. මම මේ නිකන් ඔයාලට පෙන්නන්න ඕන නිසා කරන්න කුරුටු ගන්නේ ඔයාලට ඔළුවට යන්න. හරි. බලන්න ඊළඟට ජනනී බලුංගල්ලංගේ ජනනී බලුංගල් එංගේ. අපි පොඩ්ඩක් මේකෙන් ලියාගන්න තේරුම් ටික උච්චාරණ ලියන හැටස අවස්ථාව දෙනවානේ. ජනනී බලුංගල් එංගේ. ජනනී බලුංගල් කිව්වොත් වැරදි. හරිද? බලුංගල් අදින්න ඕන. හරිද? බලුංගල් කියලා අදින්න ඕන. මතකද මේ පොඩි දුවක් උසල පන්තියේ දවසක් කියලා දුන්නා ටීචර්නේ ටීචර් කෙනෙක්ගේ නම ආකාර දෙකකට කියන විදිය කියලා දුන්නා නේද? කියලා දුන්නා මට මතක විදියට. කියලා දුන්නා කියලා දුන්නා. කියලා දුන්නා නේද? කියලා දුන්නා. මතක විදියට කියලා දුන්නා. හරි. දැන් ඒක කතා කරන්න යන්න ඕනේ නැහැ. හරි. බලමු අපි. බලන්න ජනනී බලුංගල් එංගේ. ලියාගමු ජනනී බැලුම් කොහෙද? ජනනී බැලුම් කොහෙද? ජනනී බැලුම් කොහෙද? ජනනී බැලුම් කොහෙද? හරි. ඊළඟට බලන්න ඉදෝ. බලන්න කියන විදිය ඉදෝ මෙන්න. ඉදෝ මෙන්න. දැන් ඔයාලා ගෙදරින්දී අම්මා හරි අප්පච්චි හරි ඔයාලගෙන් ප්‍රශ්නයක් අහනවා. පුතේ ගිනි පෙට්ටිය කොහෙද? ඉදෝ අම්මා. එහෙම කියන ගිනි පෙට්ටිය දීලා. ඉදෝ අම්මා පන්තිය වන්නේ ඒවට. ප්‍රැක්ටිස් එක හදාගන්න ප්‍රායෝගිකව. හරිද? ඉදෝ අම්මා මෙන්න අම්මා. ඒව හදාගන්න. ඒ කියන්නේ දැන් ඕක කියන්නෙත් ඒකයි. කොහොමද දැන් ඔහොම කිව්වට පස්සේ අනිවාර්යෙන් මෙතන ඉන්න ළමයි දෙන්න තුන්දෙනෙක් හරි කරනවා. හේතුව හොඳට වචනේ මතකයි එතකොට. ඉදෝ මෙන්න. බලන්න ඉදෝ මෙන්න. උයි තාමත් සියුම් වචන, පුංචි වචන අපි බලමු ඊළඟ එක. ඉදෝ මෙන්න. හරි. බලන්න ඊළඟට පුතේ ශිවා. හරි අවබෝධයෙන් ශිවා. නීங்கள் බලූන් කට්ටුங்கள் நான் மேசையை அலங்கரிக்கிறேன். බලන්න කියන විදිය ශිවා නීங்கள் උච්චාරණය ලියා ගන්න වේගෙන්. ශිවා නීங்கள்
balloon kattungal balan uchchan liyana vegal liyaga vegal liyaga balan shiva neengal balloon kattungal shiva neengal balloon kattungal liyaga therma pute shiva hari avabodhen shiva நீங்கள் பலூன் கட்டுங்கள் ஓயா நெத்தம் ஒப்ப ஒப்ப கீழலியாக ஹரிமலாஸ்தனே வாக்கியனோட வாட ஒப்ப பலூன் கட்டுங்கள் பலூன் கெட்ட கஹன்ன நெத்தம் பலூன் கெட்ட கசன்ன பலூன் கெட்ட கசன்ன ஐயோ தனுமி முகோ அதுக்கத் தொழுவே ஆ தனுமி அலங்கரிக்கிறேன் மம மேசய சரசன்னேமி හොඳයි ඔයාලු ලියද්දි මම හොඳට බලන් ඉන්නේ ඔයාලු ලියන එක නියමයි සමහර අය S2 වෙන කිසි අතකට යවන්නේ නැහැ පොතේ සහ සර් කියන එක දිහා තමයි බලන් ඉන්නේ නියමයි ඒ උනන්දුව නියමයි මම ආසයි ඉන්න වැඩ කරන දරුවන්ට ඉතින් සියලු දෙනා මේ උනන්දුවට එන්න බලන්න හරිද පුතේ බලන්න බලන්න ශිවා ඔබ බැලුම් ගැට ගහන්න මම මේසය සරසන්නේමි அலங்கரிக்கிறேன் சரசன்னேமி මෙන්න මේ කට්ටුංගල් කියන වචනේ තේරුමත් එක්ක හොඳට මතක තියාගන්න පුතේ තේරුමත් එක්ක හොඳට මතක තියාගන්න හරි ඔන්න ඊළඟට ඊළඟට ගීතා ඉදෝ මේෂේ විරුප්පු බලන්න ඔය ඉදෝ කියන වචනය කලින් අර ඔළුවට දාලා දුන්නේ මෙතනත් අහු වෙන නිසා நியமாய் ඒකත් ලියනවා වැරදි සර් කියුවේ වැරදි ඒකත් ලිව්වා හැබැයි හොඳයි සර් කියන්නේ මොනවාද හැමදේම ලියනවා නියමයි හරි ලියා ගන්න හරි තේරුම බලන්න ගීතා මෙන්න සාරිය නෙවෙයි මේස ඇතිරිල්ල සාරිය ලිපු ළමයි දැන් ටග් ගාලා මතනවා බලන්න සර් තහු වෙනවා කොර දැන් මේකෙන් ලියලා 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 ගීතා මෙන්න මේස ඇතිරිල්ල හොඳට ලියා ගන්න තේරුම හොඳට හොඳයි ගීතා මෙන්න මේස ඇතිරිල්ල පුතේ මෙන්න මේ වචනේ හොඳට මතක තියාගන්න මේෂේ විරුප්පු මේ වචන දෙකම මතක තියාගන්න මේස ඇතිරිල්ල හරිද සාරිය නෙමෙයි දැන් සාරිය ලියපු ළමයි සාරිය කියලා ලියපු එක දැන් හනිකි රේස් කරනවා සාරිය නෙමෙයි හොඳට අහන් ලියා ගන්න දැන් මං දැක්කා වචන ටිකක් කියන් කිව්වම ආ ලියනවා සාරිය කියලා ලිව්වා බලන්න ගීතා මෙන්න මේස ඇතිරිල්ල හරි ඊළඟට බලන්න සරි ජනනි හරි ජනනි සරි ජනනි හරි ජනනි සරි ජනනි හරි ජනනි සරි ජනනි හරි ජනනි හරි ඊළඟට පෙල්ල ගන්න හතරවෙනි පිටුව
හතර වෙනි පිටුව ඊගෙන් පෙල්ල ගන්න ඔන්න හතර වෙනි පිටුව තමයි අපි දැන් සාකච්ඡා කරන්න හදන්නේ කතා කරා වගේම හොබර්ට් සාකච්ඡා කරමු දැන් වෙලාව 8යි වෙලාව ගියා දැනනවද ළමයි නෑනේ හිනාවි ලිව්වා ඒක තමයි විශේෂත්වය දෙමළ කියලා කියන්නේ ඔන්න ඕකට නිකන් ලියන්නම් වාලේ ඔකේ කියවගෙන මට තේරුම් කියවන්න යන්න තිබ්බා එහෙම ඕනේ නෑ අපි ඉගෙන ගන්න එක හරියට කරමු හේතුව මටත් මහන්සි හේතුව මේට කලින් මම පන්ති දෙකක් කරලා ඉන්නේ මේ පන්තිය හතර ඉඳන් හය වෙනකන් ක්ලාස් එකක් තියෙනවා සාමාන්‍ය පෙළ ලියන අයලා ක්ලාස් එකක් ක්ලාස් එකක් ඉතින් ඒකත් එක මේ යන්නේ එතන පන්ති දෙකයි උදේ පන්තියයි තුනයි මේ යන්නේ හතරනේ පන්තිය. ඉතින් මහන්සි. නමුත් දරුවන්ට දෙන්න ඕන හොඳම දේ. ඔයාලා හොමිද්දි මේ ඇත්තටම ආසයි වැඩ කරනවා බලාගෙන ඒ ෆිසිකල් ක්ලාස් එකක් වගේ නේ. ඒකයි මං කියන්නේ කැමරයි ගොන් කරන්න කියලා. එතකොට සර් තව විහිළු කරගෙන උගන්වන්න. හරිනේ? තව විහිළු කර කර උගන්වන්න. හරි. බලන්න ඊළඟට. වර්ණ කඩදාසිහලයි කොණ්ඩු වාරුංගල් බලන්න පුතේ. වර්ණ කඩදාසිහලයි කොණ්ඩු වාරුංගල් वर्ण कड़दाशिहले कोंडु वारुंगल री अवबोधिल लियागन वर्ण कड़दाशिहले कोंडु वारुंगल चार लियना है वेगिल लियागन पुते वर्ण कड़दाशिहले कोंडु वारुंगल लियागन आपी तेरुंग वर्ण कड़दासी नत्तां पाट कड़दासी वर्ण कड़दासी वर्ण कड़दासी नत्तां पाट कड़दासी ඔතෙන්ද වර්ණ කියලා වචනේ යොදා ගත්තොත් හොඳයි. භාෂාව තුල පාට කියන එකදී අපි යොදාගන්නේ නිරම් කියන වචනය. පැහැදිලිද? ඒක හොඳට මතක තියාගන්න. නිරම් කියන වචනේ නමුත් වැරදි දාන්න බෑ. වැරදි දාන්න බෑ දෙකම ලියාගන්න. ඒකට හොඳයි. පාට කඩදාසි නැත්තම් වර්ණ කඩදාසි කොණ්ඩු කොණ්ඩු වාරුංගල් අරගෙන එන්න. වර්ණ කඩදාසි නැත්තම් පාට කඩදාසි අරගෙන එන්න වර්ණ කඩදාසි නැත්තම් පාට කඩදාසි අරගෙන එන්න අරගෙන එන්න අරගෙන එන්න හරි බලමු අපි ඊළඟට බලන්න පුතේ බලන්න මෙන්න මේ වචනය පොඩ්ඩක් හොඳට මතක තියාගන්න වර්ණ කඩදාසි කියන්නේ පුතේ පාට කඩදාසි හරිද පොඩ්ඩක් ඒක පොඩ්ඩක් මතක තියාගන්න තේරුමත් එක්ක ඊළඟට බලන්න ඉදෝ කොණ්ඩුවරු විරේන් බලන්න ඉදෝ කොණ්ඩුවරු විරේන් තියාගන්න තේරුම ඉදෝ කොණ්ඩුවරු විරේන් මෙන්න මෙන්න අරගෙන එනවා ඉදෝ කොණ්ඩුවරු විරේන් මෙන්න අරගෙන එනවා මෙන්න අරගෙන එනවා ඉදෝ කොණ්ඩු වරුහිරේන් ඉදෝ කොණ්ඩු වරුහිරේන් ගණිත ප්‍රශ්නයක්ද කියන්න ප්‍රශ්නයක්ද ගණිත සර් ඔව් ප්‍රශ්නයක්ද මේ සර් බෙනන්දත් පන්තියක් මට ඇහෙන්නේ යාග පන්තිය හින්දා ඒක ඉතින් මම මොකද කරන්නේ අර උඩ වාක්‍ය කියනවා දාපව් සර් ආ මං කියන්නම් මං කියන්නම් මං කියන්නම් හරි ලියා පොඩක් ඉන්න පවුනේ හරි බලන්න පුතේ වර්ණ කඩදාසිහලයි කොණ්ඩු වාරුංගල් වර්ණ කඩදාසිහලයි කොණ්ඩු වාරුංගල් ලියා ගන්න තේරුම් පුතේ වර්ණ කඩදාසි අරගෙන එන්න මං කරා වර්ණ කඩදාසි අරගෙන එන්න හරි බලන්න ඊළඟට ඉදෝ කොණ්ඩු වරුමිරෙන් මෙන්න අරගෙන එනවා මෙන්න අරගෙන එනවා මෙන්න අරගෙන එනවා හරි බලමු අපි ඊළඟ එක ජනනී හරි අවබෝධයෙන් ලියාගමු ජනනී எல்லோரும் வந்து விட்டார்கள் ஜனனி எல்லோரும் வந்து விட்டார்கள் ஜனனி எல்லோரும் வந்து விட்டார்கள் லியாகம் புதே தேரும ஜனனி
எல்லோரும் வந்து விட்டார்கள் ஜனனி ஹெமோம හරි අවබෝධින් ලියාගන්න ජනනි හැමෝම හොඳට මතක තියාගන්න හරිද එල්ලෝරුම් බලන්නකෝ එල්ලෝරුම් වඳු විටාර්හල් ජනනි හැමෝම නැත්තං සියලු දෙනාම අපිට වචන දෙකම යොදා ගන්න පුළුවන් හරිද ඒ වචන දෙකම යොදා ගන්න පුළුවන් ඔසිනි ඔරවනවා ඇයි වචන දෙකක් කියලා එකයි ඔක්කොම ලියාගෙන දෙන්නේ ඔරවනවා ඔසිනි वचन देखा क्यों गाँव मोर होना है लिया गंड है इसके बाद ही नहीं इतनी पोटा लिया दी आओ को दी लिया ने हरी दे बालंद जाने नहीं सीएलओ देना में वंदु इट्टार हल एवितिन्ने वा जाने नहीं सीएलओ देना में एवितिन्ने वा एल्लोरुम सीएलओ देना में ඇවිත්ින්නවා වඳු විටාර්හල් ඇවිත්ින්නවා ජනනි සියලු දෙනාම ඇවිත්ින්නවා කේක් විට්ටුවෝමා බලන්න බලන්න කේක් විට්ටුවෝමා ඕක නම් දැන් පුළුවන් වෙන්න ඕන ඇයි ගිය සතියේ අපි ওই වචනේ කතා කරා ආ ලිලක්ෂි කියන බලන්න ලිලක්ෂි නේද ලක්ෂි නේද නෑ ලෙක්ෂිකා සෝරි ලෙක්ෂිකා කියන බලන්න කේක් විට්ටුමා බලන්න වචනේ තේරුම කියන්නකෝ බලන්න ලෙක්සිකා කියන්න බලන්න කේක් වෙට්ටුවෝමා කේක් කපන්න කේක් කපන්න නෙවෙයි මෙතන ප්‍රශ්නයක් අහන්නේ කේක් කපමුද අන්න හරි කේක් කපමුද ජනනි එල්ලෝරම් වඳු විටාර්හල් කේක් වෙට්ටුවෝමා කේක් කපමුද ජනනි සියලු දෙනාම නැත්තම් හැමෝම ඇවිත් ඉන්නවා නැත්තම් හැම දෙනාම ඇවිත් ඉන්නවා නැත්තම් සියලු දෙනාම ඇවිත් ඉන්නවා හැම වචනෙම සර් කියනවා ඒතුව ඔයාලා වචන විග්‍රහණය කරලා අඩුම ගන්න වචනයක් හරි රැඳෙන්නේ නැහැ ඔළුවේ මනසේ රැඳෙන්නේ අඩුම ගන්න ජනනි හැම දෙනාම ඇවිත් ඉන්නවා කේක් කපමුද කේක් වෙට්ටුවෝමා කේක් කපමුද දැන් මතක් වෙන්න ඕන ඔය කේක් වෙට්ටුවෝමා කියන වචනේ ඇයි ඒ සතිය සර් කිව්වනේ කේක් එක වෙට්ටු දාන්න කියලා මතක නැද්ද අයියෝ මටත් මතකයි කොහොම නම් බෑ ඔබට ඕවා පාඩම් දීන්න ඕන ළමයි කේක් වෙට්ටුවෝමා කේක් කපමුද අනේ මෙන්න මේක සර්ට කියව ගන්න බෑනේ දරුවෙක්ට chance එක දෙන්න කාටද දෙන්නේ අපි ආ පුතේකට chance එක දෙමුද අපි පුතේකට chance එක දෙමුද අපි පුතේකට chance එක දෙමු අපි පොඩ්ඩක් ඉන්න බලන්න පුතේකට chance එක දෙන්න ෂෂාන් ෂෂාන් කියන බලන්න සරි අම්මා ආ හොඳයි සරි අම්මා හරි අම්මා තියාගන්න සරි අම්මා හරි අම්මා පුතේ මම ප්‍රශ්න අහන්නේ කැමෝන් කළ දින අයගෙන් විතරයි හරිද ඒ අය මේ වැඩ කරන්නේ ඉතින් අනිත් අය වැඩ කරනවද නැද්ද කියලා සර් දන්නේ නැති නිසා තමයි ප්‍රශ්න අහන්නේ නැත්තේ. ඉතින් කැමරේ කොන් කරන්න පුළුවන් වාතාවරණයක් ලැබෙන සතුන් ඉඳන් හදා ගන්න. හරි බලන්න. ශරි අම්මා හරි අම්මා. බලමු අපි ඊළඟට අඩින්ගයි තියෙන්නේ බලමු අපි. බලන්න. ලියා ගන්න ඉක්මනට තේරු. බලන්න. පිරන්දනල් වල් තුප්පාඩුවෝම්. බලන්න. පිරන්දනල් වල් තුප්පාඩුවෝම් පිරන්දනාල් වල් තුප්පාඩුවෝම් ලියාගමු උපන් දින ඔය උච්චාරණ ලියන්න යන්න එපා හේතුව අපිට පුන පුන හුච්ච වචනනේ එහෙමත් ප්‍රශ්නයක් තියෙනවා හැම එකේම උච්චාරණ ලියන්න යන්න එපා හිමුවට ඔයාලට වචනයක්වත් ඔළුවට යන එකක් නැහැ හරි මේ අධ්‍යාපනය කියලා කියන්නේ ඇත්තම තරගයක් ඒ තරගය හරියට දුරගෙන හරියට වැඩේ කරගන්නවා ඉතින් ඒක නිසා මග පෙන්වීම දැන් ඇවිල්ලා තියෙන්නේ හොඳට වැඩ කරගන්න බලන්න උපන් දින හරි අවබෝධයෙන් උපන් දින වල්තු පාඩුවම් සුබ පැතුම් ගීතය ගයමු උපන් දින 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 සුබ පැතුම් ගීතය ගයමු
පිරන්දනාල් වාල්තුක් පාඩුවෝම් උපන් දින සුභ පැතුම් ගීතය ගයමු බලන්න ඊළඟට තව තියෙනවා මෙන්න මෙතනත් වාක්‍යයක් කේක් විට්ටුවෝම් කේක් කපමු අයියෝ දැන් නම් පාඩම් දෙන්න ඕන කේක් විට්ටුවෝම් කියන එකේ තේරුම හරිද හොඳට පාඩම් කරගන්න කේක් වෙට්ටුවෝම් කේක් එක වෙට්ටු ගන්න නෙවෙයි කේක් වෙට්ටුවෝම් කේක් කපමු කේක් වෙට්ටුවෝම් කේක් කපමු උපන්දින සුබ පැතුම් ගීතය ගයමු කේක් වෙට්ටුවෝම් කේක් කපමු කේක් කපමු හරි දැන් ඔයාලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න දැන් කොටුවක් උසර ඔයාලට සතියකට හම්බෙන්න පෑය විනාඩි 30යි හරිද ඉස්කෝලේ වැඩ කරද්දී ස්පෝට් මීට් කාලේ මෙහෙම කොච්චර එන්ජෝයි එකේ දරුවෝ ඉන්නවද සර් එක ආ හවුස් මීට් කාලේ මෙහෙම කොච්චර එන්ජෝයි ඉන්නවද අතර මේ මාරයි මම පසුව කියලා දෙන්නම් ඔයාලට පාඩමක් ඉගෙන ගන්න තියෙනවා 10 වසරේදී ඉල්ල විලියාට්ටු කෝටි නිවාසාන්තර ක්‍රීඩා තරගය සම්බන්ධව 10 වසරේදී දෙමළ තෝරගන්නයි ඉන්නවනේ ඒක නිසා පොඩ්ඩක් ඔය මේ රසය දෙනවා දෙමළ භාෂාවෙන් බලමු අපි ඉස්සරහට හරි බලන්න ඊළඟට शिवा गीता वरुंगल केक शापिडुंगल ओणा लिया गन्ने पा ओणा उच्चार लिया गत्तोत में दे तुनवासरे पांतिये देन प्रश्न याक नै एवा किये वेनो अहुम बलन बलन शिवा गीता वारुंगल शिवा गीता वारुंगल लिया गन्ने शिवा गीता एन्न हरि अवबोधिन शिवा गीता वारुंगल शिवा गीता एन्न स्पोर्ट मीट काले तो सर स्कूले यान नहीं निमाड़ आउ इन्द वेरिंग सा स्कूले यान नहीं बालान में प्रात्रा रणवन हा समान सम आउ वड़ पिचनो कुत्र प्रश्न आते हैं देने दे अरे बालान नहीं नहीं स्पोर्ट मीट काले देना अत्तर मनीय मकाले आते कर ताम हुगदावसिंग दमाइडर से में स्पोर्ट मीट टिप्पणे लाभ නියමයි වොලිබෝල් එහෙම සෙල්ලම් කරද්දි ටීම් එක එහෙම තෝරද්දි නියමයි පුතාල නම් ප්‍රශ්නයක් නැහැ පුතාල ප්‍රශ්නයක් නැහැ දූල එහෙම වොලිබෝල් ගහන්න පුරුදු කරන්න ගියාට පස්සේ අයියෝ එපාම වෙනවා ඉතින් ඔක්කොටම වඩා දාලා ඉන්න හිතෙනවා වෙලාවකට ඒ බෑග් ඉතින් ස්පෝට් මීට් එක අනිවාර්යෙන් හවුස් එක දිනන්න ඕනනේ ඉතින් ඒක නිසා අනිවාර්යෙන් හවුස් මීට් කාලෙක වොලිබෝල් ටික එල්ලේ ක්‍රිකට් ඊළඟට මල්ල ක්‍රීඩා ටික ඔක්කොම බාර දෙන්නේ මට. ඉතින් මේ කොහොම හරි ප්ලේසුත් ගන්නවා. ප්ලේසුත් කොහොම හරි ගන්නවා. දුවද්දි ග්ලූකෝස් එහෙම දැන් සාමාන්‍ය මැරතන් එකකට ප්‍රැක්ටිස් කරද්දි මම ඔයාලට පොඩ්ඩක් විහිළුවක් කරන්නේ. يعني විහිළුවක් කියලා කියන්නේ පොඩ්ඩක් ඔයාලා වැඩ කරලා ඉන්නේ. හරිද? මැරතන් එක ප්‍රැක්ටිස් කරද්දි ඉතින් සාමාන්‍යයෙන් උදේ 5:00 මාටම ඉස්කෝල දෙන්න කියනවා. අර ඇයි පොඩ්ඩක් අපේ දරුවෝ පුරුදු කරන්න ඕනනේ. නැත්තම් එක සැරේ මැරතන් එකට දිවුවට පස්සේ 19:90 යන්න ඕන පස්සේ එක්කන් එන්න. එක සැරේ මැරතන් එකට දිවුවා. අමාරුයිනේ ඉතින් පොඩක් කකුල් දෙකේම රෙස්ට් කරලා ඒව මේව කරවන්නේ ඉතින් කොහම හරි ඉන්න කියනවා ඉතින් හොඳයි මගේ ගානේව කන්න අරන් දෙනවා ඇත්තටම දරුවෝ මාර මාදරයක් තියෙන්නේ මේ තරමට අපි අර සමීව බැඳීම හදාගෙන තියෙන්නේ ඉතින් දැන් ඔයාලටම තේරෙනවානේ මේ පෑය විනාඩි 30 අපි කොච්චර ආදරෙන් වැඩ කරනවාද කියලා ඔයාලත් එක්ක ඉතින් මේ වගේ තමයි ස්පෝට් මීට් කාලේ මම කිව්වේ ඒකයි නියම කාලය ඉතින් හිතන්න පොඩ්ඩක් මේ net ball නම් බෑ net ball ඉතින් සර දන්නේ නැහැනේ කොහොම ගහනවද මොකුත් දන්නේ නැහැ net ball වොලිබෝල් නම් ප්‍රශ්නයක් නැහැ වොලිබෝල් එල්ලේ ක්‍රිකට් එක නම් ප්‍රශ්නයක් නැහැ ඒක තෝරා නියමයි මේ විදිහට කරගන්න හොඳයි ඉතින් ඔයාලා අපේ ස්කෝලේ ගාව දවසක මම එන්නේ නැහැ නේ ඉතින් ඔයාලා අපේ පැත්තේ නේ ඉන්නේ මාතර නෙමෙයි ඔයාලා ඉන්නේ පිටපලාත්වලනේ බලමු ඉතින් අපි හරි බලන්න අපි ඊළඟට බලමු අපි ශිවා ගීතා වාරුංගල් ශිවා ගීතා එන්න හරි අවබෝධින් ශිවා ගීතා එන්න केक शॉप पिडुंगल केक खान्न हरियावोदेन लियमो हरियावोदेन शिवा गीता इन केक शॉप पिडुंगल केक खान्न केक खान्न මෙන්න මේ වචනේ තේරුමත් එක මතක තියාගන්න ෂාප් පිඩුංගල් තුන වසරේ තමයි ඉගෙන ගන්නේ නමුත් ප්‍රශ්නයක් නෑ මට ඔයාලගේ මුණ දැක්කට පස්සේ තේරුණා ෂාප් පිඩුංගල් කියන වචනේ තේරුමත් සමහර අයට මතක නෑ කියලා ඉතින් මේක නිසා ඒ වචනයත් උඩ මතක තියාගන්න. හරි. මම නම කියන්නේ නැපව ඉතින්. හරි. කේක් ෂාප් පිඩුංගල් කේක් කන්න. ඔය පුංචි මේ දෙයක් කිව්වේ, ඒ කියන්නේ ස්පොට් මීට් එක කියන්නේ 10 වසරේදී දෙමළ දෝර ගන්න ඇප් එක කතා වෙනවා. බය වෙන්න එපා. ඉල්ල විලියාට පොටි. බලන්න ඊළඟට. ඊළඟට ශිවා උංගල් පිරන්දනාල් අඩුත්
ප්‍රමාදම් අල්ලවා බං ශිවා උංගල් පිරන්දනාල් අඩුත්ත මාදම් අල්ලවා අඩුත්ත මාදම් අල්ලවා තේර්මලියාගම් පුතේ ශිවා 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 උංගල් පිරන්දනාල් අඩුත්ත මාදම් අල්ලවා ඔබ උපන් දිනය ශිවා ඔබ උපන් දිනය ශිවා ඔබ උපන් දිනය ශිවා ඔබ උපන් දිනය අඩුත්ත මාදම් අල්ලවා ඊළඟ මාසයේ නේද ශිවා ඔබ උපන් දිනය ඊළඟ මාසයේ නේද ඊළඟ මාසයේ නේද මෙන්න මේ අඩුත්ත අඩුත්ත කියන වචනේ පොඩ්ඩක් මතක තියාගන්න පුතේ විභාගෙට දෙන්න පුළුවන් මෙහෙම අඩුත්ත සෝරි ඊළඟ වර්ෂය අඩුත්ත වරුඩ නැත්නම් අඩුත්ත ආණ්ඩු ඊළඟ ආණ්ඩුව නෙමෙයි ආණ්ඩු කියන්නේ වර්ෂය හරිද නැත්නම් මේ මම ඒකයි පස්සේ කිව්වේ වචනය අඩුත්ත ආණ්ඩු කියන වචනේ ගොඩක් අය කිව්ව පස්සේ ඉතින් ඊළඟ ආණ්ඩුව කියලා බුදුම්මෝ නෑ හරිද ආණ්ඩු කියලා කියන්නේ වර්ෂයට කියන සමාන පදයක් හරිද ආණ්ඩුවරුඩ අඩුත්ත වරුඩ ඊළඟ වර්ෂය මෙතන තියෙන්නේ අඩුත්ත මාදම් ඊළඟ මාසය බලන්න අඩුත්ත මාදම් මල්ලවා ශිවා ඔබේ උපන් දිනය ඊළඟ මාසයේ නේද අල්ලවා නේද ඊළඟට ඔන්න බලන්න ශිවා කියනවා ලියාගන්නකො මේක වැඩි වෙන්නේ නැත්තම් හේත උගන්නගෙන යද්දී නියමයි තා පුංචි වැඩක් කියන්නම් ස්පොට් මීට් කරේ හරිද අහන්නකො දැන් අන්තිම දවසේ තියෙනවා ටීචර්ස්ලාගේ දුවන තරඟ තියෙනවා නේද? දන්නවද ඒක? ඔයාලා තියෙනවා නේද එහෙම? ආ. ඒ කියන්නේ හවුස් වල මේ කියන්නේ හවුස් වල ඉන්න ටීචර්ස්ලා හතර වෙනේ කර දුවනට සහාය දීම කියලා. නියම ඇත්තම මේ ඉස්කෝලේ ස්කෝල අපි ඉස්කෝලේ ගිය කාලේ ස්පෝර්ට් හැම එකම අපි නිරත වුණා. එල්ලේ, ක්‍රිකට්, ඊළඟට වොලිබෝල්, වොලිබෝල් DSI පව ගහලා දෙනවා, DSI third test ගහලා දෙනවා සමස්ත ලංකාවම. ඉතින් මේ ඒ කාලේ මතක් වෙනවා ඉතින් ඔය ඔයාලත් එක්කම වැඩ කරන්නේ නියමයි පුතේ. ඒ කියන්නේ හවුස් මීට් එකක් කාලේදී නියමයි. අර එහෙම අර දුහද්දි ඒ කියන්නේ සමූහෙ ගුවන්න තියෙන්නේ ටීචර්ලා 100 වැඩි කිරීම හතර වෙනවා දුහද්දි ටීචර්ලා. ඉතින් නියමයි. දුහද්දි එහෙම මාරම අපි අර අතීතයි යනවා වගේ. ඔයාලා ස්පෝර්ට් මීට් කාලේ ඇත්තටම ඒක දෙවල් වෙනවා තින් එපා. ස්පෝර්ට් මීට් කාලේ ස්කෝලේ ගිහිල්ලා දුවලා පැනලා පොඩ්ඩක් ඉන්න ඇක්ටිව් වෙන්න. හරි ඒක වටිනවා ගොඩක් ඊළඟට ඊළඟට ගන්න සර්ටිෆිකේට් හැම දෙයක්ම වටිනවා ඒක හොඳට ඔයාලගේ අනාගතේට වැදගත් වෙන ඉන්ටර්වයුව වලට හැම දෙයකටම වැදගත් වෙනවා ඒ නිසා ඔබට ඒවා දෙදෙන්න ස්පෝර්ට් මීට් කාලේට ගෙදර නවතින්න එපා ඉස්කෝලේ යන්න ඉස්කෝලේ ගිහිල්ලා ප්‍රැක්ටිස් කරන්න හරි බලමු අපි ඊළඟට බලන්න ඕම් ගීතා ඊළඟට ශිවා බලන්න ශිවා පිරන්දනාල් විලාවෙයි එපඩි කොණ්ඩාඩු වීර්හල් බලන්න පුතේ ශිවා පිරන්දනාල් විලාවෙයි එපඩි කොණ්ඩාඩු වීර්හල් හරි අවබෝධෙන් බලන්න ශිවා පිරන්දනාල් විලාවෙයි එපඩි කොණ්ඩාඩු වීර්හල් එපඩි කොණ්ඩාඩු වීර්හල් ස්ක්‍රීන් එකේ තියෙන අච්චුපත් දිහා බලගෙන තමයි මම ඔයාලට තේරුම ඔළුවට දාවන්නේ පොඩ්ඩක් අමාරු ඇස් දෙකට ඒක නිසා මම මේ අච්චුපත පොඩ්ඩක් යූස් කරලා කියන්නම් පොඩ්ඩක් අමාරු ඇස් දෙකට බලන්න ශිවා පිරන්දනාල් විලාවේ එපඩි කොණ්ඩාඩු වීර්හල් ඊයාලට තේරුම් පුතේ ශිවා උපන්දින උත්සවය ශිවා උපන්දින උත්සවය හරි අවබෝධෙන් ලියන්න ශිවා උපන්දින උත්සවය එපඩි කොණ්ඩාළු වීර්හල් කොහොමද සමරන්නේ ශිවා උපන්දින උත්සවය කොහොමද සමරන්නේ ශිවා උපන්දින උත්සවය කොහොමද සමරන්නේ
හරි තනුමි ප්‍රශ්නයක් නම් මම අන්තිමේදී වෙලාව දෙන්නම් පාඩම සම්බන්ධ ප්‍රශ්නයක්ද නෑ වෙන ප්‍රශ්නයක් ආ හරි මම වෙලාව දෙන්නම් අන්තිමට නැත්තම් පාඩම කරගෙන යනතරනේ ලියාගෙන තේරුම ශිවා උපන්දින උත්සවය කොහොමද සමරන්නේ එපඩි කොණ්ඩාළුවීර්ගල් කොහොමද සමරන්නේ හරි ඔන්න ඊළඟට ශිවා කියනවා මෙන්න මෙහෙම වීරය වගේ කියන්නේ අයි නියමයි දැන් අපෙන් උනත් එහෙමනේ ගෑල්ලා මේ මෙහෙම අහුවට පස්සේ දැන් දැන් යාළුවෙක් මම කියන්නේ ගෑල්ලා මේ යාළුවෝ හරිද යාළුවෙක් අහුවට පස්සේ කොහොමද පොඩි තුවක් හොවාගේ බර්ත්ඩේ එක සමරන්නේ ආ මෙහෙමයි යාළුවෝ ඔක්කොටම එන්න කියලා මෙන්න මේ හොටෙල් එකේ නියමයි නේද එහෙම තමයි කියන්නේ එහෙම කරන්නේ නැහැ අත්තම කතාව එහෙම කරන්නේ නැහැ ඊට පස්සේ බර්ත්ඩේ එක වහුණාට පස්සේ කියනවා පවුල් එකක් තියෙ විතරක් එකට එකතු කරලා අපි හොටෙල් එකක් බුක් කරලා බර්ත් එක සෙලිබ්‍රේට් කරා තරහ වෙන්න එපා ඉතින් එහෙම කියලා කැන්ටි මණික් ගන්න ගිහ මොනවා හරි ආරම්භ කරනවා එතකොට හරි උපන්දින පාටි එහෙම තමයි අපි කරන්නේ හරි බලන්න நான் எல்லா நண்பர்களையும் அழைப்பேன் லியாகம் புதே மாம அரியாபோதே மாம மாம எல்லா நண்பர்களையும் அழைப்பேன் යහලුවන් හැමෝටම මම යහලුවන් හැමෝටම තේසින් තේරුම ලියන්න නැද්ද වෙන වැඩ බෑ තේසවි 0.776 වෙන වැඩ බෑ පුතේ තේරුම ලියා ගන්න මම යහලුවන් සියලු දෙනාටම නැත්නම් හැමෝටම හැමෝටම කියලා ලියා ගන්නකො මම යහලුවන් හැමෝටම ආරාධනා කරන්නෙමි අලෙයිපෙන් ආරාධනා කරන්නෙමි ආරාධනා කරන්නෙමි ආරාධනා කරන්නෙමි මෙන්න මේ වචනය පොඩ්ඩක් මතක තියාගෙන තේරුමත් එක්ක අලෙයිපෙන් ඒ වගේම අලෙයිපෙන් ලියදි මේ ඇවිල්ලා තියෙන ලයන්න හොඳට පොඩ්ඩක් තමන්ගේ අයි කැජයකට දාලා තියාගන්න ඉතාමත් වැදගත් වේවි ප්‍රශ්න වලට පැහැදිලි ඉන්නේ හරි බලන්න ඊළඟට අලෙයි පිදල් අනුප්පුවෙන් බලන්න අලෙයි පිදල් අනුප්පුවෙන් අලෙයි පිදල් ඉදල් කියන්නේ අත්ත නැත්නම් මල් මල් පෙත්තට කියනවා අපි ඉදල් කියලා මල් පෙත්ත බලන්න අලෙයි පිදල් බලන්න පෙත්ත නෙමෙයි ඔතන මල් පෙත්තක් නෙමෙයි ඔතන කියන්නේ අලෙයිපිදල් ආරාධනා පත්‍ර අනුප්පුවෙන් යවන්නෙමි හරි අවබෝධයෙන් ලියන්න ආරාධනා පත්‍ර යවන්නෙමි ආරාධනා පත්‍ර යවන්නෙමි ආරාධනා පත්‍ර යවන්නෙමි මිහිදිනි සෙතුම්බි ඉනිදී අදද පන්තිර සම්බන්ධු මේ මම දැකලා නැහැ කලින් එක දවසක් සම්බන්ධ වුණා සර් ගිය සතියට තිස්සෙල සති හරි දරුවෝ මේ මූණ මතකයිනේ මේක නිසා මට මතක නැහැ වාලු මේක නිසා හරි බලමු ඊළඟට ආරාධනා පත්‍ර යවන්නෙමි ඊළඟට බලන්න පුදිය ආරේහල් අනිවෙන් පුදිය ආරේහල් පුදිය ආරේහල් අලුත් ඇඳුම් පුදිය ආරේහල් අලුත් ඇඳුම් අනිවෙන් අඳින්නෙමි අලුත් ඇඳුම් අඳින්නෙමි පුදිය ආරේහල් අනිවෙන් අලුත් ඇඳුම් අඳින්නෙමි අලුත් ඇඳුම් අඳින්නෙමි හරි හොඳට බලාගන්න මේ අලෙයිපිදල් කියන වචනේ තේරුමත් එක මතක තියාගන්න පුදිය කියන වචනේ තේරුමත් එක මතක තියාගන්න පැහැදිලිද ඔය කියපු වචන ටික හොඳට පාඩම් කරගන්න පුතේ ලබන සතියක් يعني සතියක කාලයක් තියෙනවානේ ඒ සතියක කාලය තුලක හොඳට පාඩම් කරගන්න වැදගත් නිසා කියන්නේ ඔක්කොම ගොඩ ගහගන්න එපා විභාගයේ ළඟෙත්ටි අච්චාරු කරගන්න එපා හරි කේටේ ග්‍රන්ථි වලට කේටේ අස්රා වෙනවා නේද අච්චාරු මතක් වෙද්දී
ඒ අච්චාරු වගේ නෙමෙයි මේ වැඩ කරන ඒවා ගොඩක් හිමුණට පස්සේ හරි බලන්න පුදිය ආඩේ ඉහළණිවෙන් අලුත් ඇඳුම් අඳින්නෙමි අවසානෙ කියනවා පුතේ කේක් වෙට්ටුද කේක් කපන්නෙමි කේක් වෙට්ටුද කේක් කපන්නෙමි කේක් වෙට්ටුද කේක් කපන්නෙමි කේක් කපන්නෙමි හරි ඔන්න අපි කතා කරේ ඔය ක්‍රියාකාරකම් අංක දෙකේ ඔච්චර මේ හිනා වෙවි දෙමළ වචන දෙකේ කොච්චර හොඳට එකතු කරගත්තද කියලා බලන්නකෝ දැන් ඉස්කෝලේ කොටස කරද්දී ඔයාලා තරම් හොඳ කොළුවට දෙමළ වැටිච්ච කට්ටිය තරක් නැහැ බය වෙන්න එපා කිසි දෙයකට බය වෙන්න හේතුව තමයි මම ලංකා වටේම ඔන්ලයින් ආයතන සියල්ලම වැඩ කරන ගුරුවරයෙක් ඉතින් මේක නිසා ගොඩක් අය මගේ ළඟට එන්නේ දෙමළ මෙලව දෙයක් දරුවා අකුරක්වත් ලියාගන්න බැරි වෙන්නේ ඒ අය දැන් හොඳ ලකුණු වල ඉන්නවා ඉතින් මේක ගැන කිසි දෙයකට බය වෙන්න එපා හොඳට වැඩ කරන්න හරි ඊළඟට තාම් පන්ති ඉවර නැහැ පන්ති ඉවර නැහැ තාම කරන්නේ නැහැ කරා හරි ඔන්න ඔය ඉරි ගහපු වචන ටික හොඳට පාඩම් කරගන්න ඒක ඉතාමත් වැදගත් වේවි ඊළඟට බලන්න පුතේ පස්වෙනි පිටුව පස්වෙනි පිටුව බලන්න පස්වෙනි පිටුව ෂොල් අරිමුහම් ෂොල් අරිමුහම් ෂොල් අරිමුහම් වචන හඳුන්වා දීම ෂොල්ලරි මුහම් වචන හඳුන්වා දීම හොඳයි තමෝදය හොඳයි ෂොල්ලරි මුහම් වචන හඳුන්වා දීම ගෙදරදි ලියන් එන කිව්ව නේද මම ඔය ටික කිව්වේ නැද්ද ලෙක්සිකා ගෙදරදි ලියන් එන කිව්වද සර් එක පන්තිදි කරා ुक्त अरे तनुमी प्रश्न अहन बल ලියන පොත අරගෙන ආයි දිනොත් පට්ටිය පෙන්නන පොත් ටික අන පෙන්නන බලන්න පොඩ්ඩක් අපේ මේ කණුවිට පෙන්න පේනවනේ කණුවි පේනව නේද යාළුවෝ පොත හදලා තියෙන විදිය පේනවද සුදු පාට කවරයක් දාන්න සුදු පාට කවර තියනයි දාන්න ප්‍රශ්නයක් නැහැ සුදු පාට කවරයක් දාලා උඩින් තමිල් يعني සුදු පාට කවර දාලා තමිල් මොළි කියලා ලියලා අටවසරනේ grade 8 නැත්නම් තරම් මෙට්ටම් කියලා දාලා ඊට පස්සේ රූපයක් මොකක් හරි අලවන්න ඊට පස්සේ I learning college පොඩි තුවක් උසල කියලා ලියලා tag ගාලා tag ගන්න නෙමෙයි හරිද මට අර හැමතිස්සෙම පාඩම් කරද්දී දැන් ඔයාලට tag ගාලා වැඩේ කරන්න කියලා කියනවානේ ඒක නිසා බෙදලා සාමාන්‍යයෙන් පත් කද්දි වුණත් අම්මට පවා කියනවා tag ගාලා ලියන්න කියලා අම්ම එක එහෙම වෙනවා හේතුව දැන් ඔච්චර පාඩම් කරද්දී මොකක් කිවිසි වචනනේ ඉතින් මේ ඔබ ගණන් ගන්න එපා ඒක කතා කරද්දී ගොඩක් මේ වෙන වචනනේ දැක්කද පුතේ තනුමි දැක්කද යාලුවෝ පොත් ටික දැක්කනේ තනුමි මං කරන්නේ ඉක්මන් කරන්න වෙලාව නැහැ. ඔව් සර්. ඒ විදිහට හදාගන්න. හරි පුතේ හරි මෙසදී හරි. හරි. හොඳට අහගන්න දැන්. අපි ඔය කතා කරේ ඔයාලත් එක්ක දෙව පළවෙනි පාඩමේ ක්‍රියාකාරකම් අංක 1 සහ 2. ඊළඟට මේ ෂොල්ඩරි මොහන් ටික. නිකන් නෙවෙයි විභාග වෙන්න පුළුවන් ප්‍රශ්න ගොඩාක් ගොඩනගෙන අවස්ථා කියලා දුන්නා හොඳට පුතේ පාඩම් කරලා වැඩ ටික කරගන්න. ඊළඟට ඔන්න ගෙදර වැඩක් දෙන්න හදන්න. මෙන්න මේ ෂෙඩ් පාඩු මූන් රාම් ගෙදරදී ලියන් එන්න ලියලා පුළුවන් අය try කරන්න පිළිතුරු ටික සපයන්න. අපි ලබන සතිය පන්ති ආරම්භ කරන්නේ ඔන්න ඔය ප්‍රශ්න තුන සාකච්ඡා කරලා. ඊළඟට හොඳට අහගන්න. හරිද? ලබන සතිය පන්තියට සම්බන්ධ වෙද්දී A4 කොලයක් ගේන්න ඕන. පැහැදිලිද සියලු දෙනාටම? A4 කොලයක් ලබන සතියේ ගේන්න ඕන. A4 කොලයක් ලබන සතිය ගේන්න ඕන. මම දැන් චිත්‍රපන්තියක් කරන්න හදන්නේ කොටු අකුස. හරිද? චිත්‍රපන්තියක් කරන්න හදන්නේ. A4 කොලයක් අනිවාර්යයෙන්ම ගේන්න ඕන. කොටකින් පුතේ ප්‍රශ්න ගැටළු දිනා එක මම අවස්ථාව දෙන්නම්. A4 කොලයක් අනිවාර්යයෙන් ගේන්න ඕන. ඊළඟට
පාට පැන්සල් පෙට්ටිය තියෙන්න ඕන. පැහැදිලිද? A4 කොලයක් සහ පාට පෙට්ටියක් A4 කොලයක් සහ පාට පැන්සල් පෙට්ටියක් අනිවාර්යෙන් තියෙන්න ඕන. දැන් පාට පැන්සල් නැහැ කියලා අම්මට තාත්තට කරදර කරන්න එපා. සර් මෙහෙම ගේන්න කිව්වා මට අනිවාර්යෙන් ඕන. එහෙම කියලා එපා. හරිද? පාට පෙට්ටියක් තියෙනවා ප්‍රශ්නයක් නැහැ කි. ලස්සනට වැඩේ කරන්න ඕන නිසා තමයි මේ මේ වැඩේ කරන්නේ. ලබන සතියේ ලස්සන වැඩක් කරන්න අපි සූදානම්. ඉතින් එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු. ගැටලුවක් තියෙනවා අපි සඳි ප්‍රශ්නයක්ද? අහන්න බලන්න සඳි ඉක්මනට. අහන්න අහන්න ඉක්මනට. මයික් එක ඔන් කරන්න පුළුවන්. ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න ඉක්මන් කරන්න ඉක්මන් කරන්න. हतवसरे ඉතින් අනිවාර්යෙන් මේකටත් සියලු දෙනාම සම්බන්ධ වීම අත්‍යවශ්‍යයි. හරිනේ. එහෙනම් කිව විදිහට A4 කොලයක් ගේන්න ඕන ලබන සතියේ ඊළඟට පාට පැන්සල් පෙට්ටියක් හරි පාට පෙට්ටියක් හරි තියෙන විදිහට යොදා ගන්න ප්‍රශ්නයක් නැහැ. මම මුකුත් එහෙම වණින්නේ මොකුත් නැහැ. ඉතින් ඔයාලගේ කැමැත්ත මත වැඩේ කරගන්න. හරිද? ලබන සතියේ ලොකු ලස්සන වැඩක් කරන්න සූදානම් අපි පන්තිය තුල. එහෙනම් අපි ලබන සතියේ හම්බෙමු. එහෙනම් සියලු දෙනා පරිස්සමින් ඉන්න. වණක්කම් ආයුබෝවන්. මුල්මණි හෙල්තුනේ. පෙරුවන් සරණයි. අපි ලබන සතිය හම්බෙමු අටවසරේ පන්තියේ හතවසරේ පන්තිය හෙට පැවැත්වෙනවා හෙට උදේ අපි එහෙනම් හම්බෙමු හරි.